ෙරුවන් සරණයි අදදින ධර්ම සාකච්ඡාව සඳහා වැඩමතිල හම්බන්තට බැඳගිරිය ආරඥ්‍ය සේනාවාසය ගරුපාදුක්්‍යය ධර්ම සුමනයි නිපාණන් වහත්සේව ඉතාමත් ගෞරවෙන් පාදනමස්කාරකොට පිළිගන්නවා ඒවාගේ අප සමකතු තුවෙලාය සිීචන සියලුම අධ්‍යාන මිත්‍රියන්ගත් තෙරුවන්සරණයි කියල පිළිගන්නවා. ඔගවාන්සේට ගෞරවෙන් ආරාධන පෙන්වා අද ජාතිම සාකච්ඡාව සඳහා. අවසරයි ෙරුවන් සරණය ආුව. හොඳ සරුම් දෙනාට තෙරුවන් සරණයි මාව හොඳින් එහෙනවද එහෙමයි හාමුදුරුවන හ අදත් වෙනදා වගේම ධර්මදේශන ධර්ම සාකච්ඡාව මේ ආකාරයෙන් ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා ටිකක් ප්‍රමාද වනා විදුලිය විසඳවීම නිසා හොඳයි අද දවසේ ධර්ම දේශනා දායකත්වය දක්වන්නේ ඔස්ට්‍රේලයාාවේ පදිංචේ ගිය සතියේම ධර්ම දේශනාව භාරගත්ත ඒ මැල්බ වස්ට්‍රේලියාවේ මැල්බ නුවර පදිංචි පිංවත් වජරපියන්කර මහත්මමා ඇතුළුවේ පවු්ලේ සෑම සිලු දෙනා ඒවාගේ ම ෝස්ට්‍රේලියාවේ මැල්බන් නුවර පදිංචි පින්වත් පැතුම් කාවිින්ද මහත්මා ඇතුළුවේ පවුලේ සෑම සිු දෙනා ඒවාගේම පින්ංවත් ශාමලා තුශාරිණී මහත්මිය ඇතුළුුවේ පවු්ලේ සෑම සිු දෙනා එකට ඒකරාස්සී වෙලායි අද දවසේදී. පින් අත් ඔබ සෑම සිලුදිනාටම සම්මා සම්බුදධුවරයේක් ලෝකේ පහළවෙච්ච මේ උත්තම බුද්ධ සාසනයක් පවතින කාලයක. ඔබ සෑම සිලුදිනාටම දහම්මැස විවරවේවා. විවර වනා වූ එ පින්වත්දිරිස්කේ දහම්මැස වඩා වර්ධනය වෙලා පුළුල් භාවයට පත්වෙලා. මේ ලැබනාා වූ මනුසත්භාවය තුළම අප්‍රමාදීව, උතුන් නිවන් මාර්ගේ සාක්ෂාත් කරගන්න හේතුවාසනා සැලසේවා කිය අධිෂ්ටාන ඇතිකරගෙනයි. අද දවසේදී. तेरू आंसर नहीं आमदर ने आपको निक दिन कि वैसी मीमा तक हार नहीं फिर ला सीखना हाँ स्वामी नाथ ने है දැදනු එහම ඉදනාම සත් අධිස්ථානයක් ඇති කරගන්න ඕනේ ආවා වූ සසර්ගමනේදී සම්මා සම්බුදධ ශාසන උදසාවේවා ලෝ කිසිම සතික උදසාවේවා සිතින් කයිං වචනයෙන් අවැඩ අසාධාරණය හිගි හිංසා වර්ධ ප්‍රමා දෝෂයන් සිද්ධ වෙලා නිවන් මගට බාධ පමුණුවන්නාවූ කුමන් හෝ ආකාරයක ම කර්ම බාධ කර්මපළ කර්ම දෝසාදී කොටගත් ාව යම්තතාකය වැඩ සාධාරණ නං කර්ම බාධාව වරණ නිීවරණ විපාකාවරණ අදී කොටගත්තාාව යම්තාක් නිවන් මකට බාධ අපන්නාව කුමන හෝ වැඩ කොටසක් ැත්නා ඒසිියල්ලම නිර්ද හස්භාවයට පත්වේවා වර්ද වර්සේදකළ මෙතැන් පටන් නිවන් මාර්ගගේ සාක්ෂාත් කර ගන ප්‍රයරණ දරනවාෙනන සත් අධිස්ථාන සිතුල දරාගෙන සම්ම සම්බුදුපයන් වන්සේ ඉදිරිපිටයි මම මේ කමා කරන්නේ කියනසත් අධිස්ථානී යුක්තව සම්මා සම්බුදුපයණන් වහන්සේලාගේ යනන් තාප්‍රමිත මහා ගුණ සමුදාය සිහිපත් කරලා උතුම්ෝසි සදධර්මරත්ය යනන් තප්‍රමාණ වන්නාාව මහා ගුණ සමුදාය සිහිපත් කරලා අස්ථාරය පුද්ගල මහ සංගරත්නය නන් තපරිමිත වන්නාව මහා ගුණ සමුදාය සිහිපත් කරලා තුන්රුවන්ගේ යනන් ත ප්‍රමාණ මහා ගුණස්කන්දයට මාගේ මේ අග්‍ර වූ සේෂ්ට් වූ අද්‍යිතය උතුම් අසම සම වූ අග්‍රමහා නමස්කාරය වේවා කියලසත් අධිෂ්ානයේ යුක්තව සියලු දෙනාම මාස් තමගම ඒ තුන්ඩුවන්ට නමස්කාර කර ල අපි ධර්මසාකච්ඡාව ආරම්භ කරමු. සාදු 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 නමෝටස් භගවතෝ අර හතෝ සම්මා බුදදස්සේ නමෝතස්සේ භගවෙත අයහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවෙත අරහතෝ සම්මා සම්බුද්දස්සේ සාදුසාදුුසාදුු ැයි සිලුද නාටම තිරුවන් සරණ වෙනදා වගේම දහම් සාකච්ඡා ආරම්භ කරමු ඔබට ඇත්තා වේ දහම් ගැටලු දහම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉන් පසුව මට ගෝචර වෙන ආකාරයට මට දැනින් තේරුම් තින ආකාරයට නිවන් මග වඩන්න උපනත්සේ සැකසින ආකාරයට කරුණු පැහැදිලි කරල දෙන්නම්. වෙනද වගේම මතක් කරනවා ඔබ දන්න නයායවල් බොහෝ වෙන්න පුළුවන් මම දන නයායවල් බොහෝ වෙන්න පුළුවන් දහසක්නයින් ප්‍රතිම්ි මේ බුද්ධ වාසනය තුළ ඔබත් මමත් දන්න ඇති නයායවල් තවත් බොහෝ දෙනා දකින්න පුළුවන් හැබැයි කුමන හෝ ආකාරයකින් කුමන නයායකින් ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවඒ පැවැත්තුවත් ශ්‍රභණය කළත් ඒ නිවන් මඟට රාග දේශ මෝහ ප්‍රහීන වෙන ආකාරයට ඔබ නිවන්මක වන්න හැකයාාව උපනිස්සේ සැලසෙනවන ඒ දහම් කරනු බැතිමත් සිතින් අවදා අවබෝධයට අරගන්න කියලා හාම මෙතසි යුක්තෝ මතක් කරන. හොඳ ඇි මෙැතැන් පටන් දහම් සාකච්ඡා ආරම්භ කරම තෙරුවන් සරණයි. ඉංවත් ඔබ සැමල තෙලුවන් සරණයි ගිනිගෙන තැවන ලොවේ නිවෙන්නට සදහම් දියදෝත. අත විස්්සයි විශේකක් වූ මෙයි මස එනම් වෙසක් මහ විසිවන සිකුරාතා අතයකට වතාවක් හම්බන්තට තම්මැන්නාව බදගරිය බැමිණියන්ග ආරන්නේ සේනස්සනය YouTube සහ සෝම් තාක්ෂණය ඔස්සේ. පංන්නත් ඔබ වෙතගෙනෙන සදහම් සාකච්ඡාවටයි ඔබ අප මේ සහසම්බන්ධ වී සිටින්නේ. අදදින මෙම සදාම් සාකච්ඡාව සජීවීව විකාශනයගෙන එන්නේ හොරන නිියුණ පෙදස පුුණන්න්‍යබූමයේ සිටයි. සුපපුෘති පරිදිි පැතිමස් සිටං සැදී පැහැදී තම තමන්ගේ දහම් ගැටුවල්ට පිළිතුරු ලබා ගැනීමට සිට්න පින්මත් තබගේ. දහම් පැනයට ඔබ කැරෙහි දයානුකම්පාවෙන් උන්වහන්සේට ගෝචරවන අයුරෙන් පිළිතුරු ලබාදීමට අදත් පැඩමවා වදාළ හම්බන්තුට තම්මන්නාව පදකිරේ බැමිණියங்கள ආරන්නේ සේනාසනවාසී නම කියන්න අවසරයි ගරු පූජනීය පාදුකේ දම්ම සුමන හින්පානන් වහන්සේ වෙතට පින්න්නත් ඔබගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න අවස්ථාව ගන්නාලෙස කාර්මිකෝ ඉල්ලා සිටිනවා. ඒවාගේම YouTubeట් තාක්షණනි ඔසේ සබධන්න පින්ංවත් ඔපටතුන් ඔබගේ ගැටලු ඇත්නම් එහි, ඔබගේ ගැටලුව සधాनරන ම ార్ ික ඉල්్ලා සිිනවා. ඒ එක්ම අපේ දම්සාකච්ඡාව පවතන අතරතුර ඉන්ටනෙට් වල තාක්ෂණය හීනකමින් ඩ්‍රොප්පීම් වගේ දේවල්උුනෝතුන් ඉවසීමමින් අපහ රැදිී සිට්නමෙන් ඔබගේ කාර්ණික ඉල්ලා සිටනාා පින්වත් ඔබ සැමත තෙරවන් සරණයි. ඔගලන්ටම් පුළුවන් මේ අන්මුටන. සරණයි සවිත්‍රීනෝනට ප්‍රශ්ඥයක්තිරාකිවා. ඔගලන් අන්මීටන්න පොළුවන්තරවන් සරණයි සාමන්හසර සරණනෝනමහස මට දැනගන් මෝනි සාමන්හන්ස. අපි තැන් මේ නිවන්දකින මාර්ගේ යනකොට අපට අපි වෙලා තියෙන ගොඩක් අය මේ සසර ගණුදනු පියවන්න එක තමාක්ි ඇවිල්ලා තිය. එටසා වහන්ස මේ අපි මේ යන ගම නැදී මේ සසරනාය ගණු දෙනු අපි සම්පූර්ණය පියවන්න බැහැ. එතකො සාම අපි කොහොමද මේ සසර ගනු දෙනු සම්පූර්ණය නිදන්න නැතුව අපි මේ නිවන්දා කියන ගමන ර්ණ කරන්න කොහොමදදි කියල මට ඔබහන්සේක කරුණුත්තුව දැනකගන කැ පරවසරණ ඔවු මෙතන මෙහෙම විශේෂයයක් තියනවා අපි තේරුම් ගන්නන විශේෂය අ බුදුපාණන් වහන්සේ දවසක් පින්ඩපාති වඩිනෝ එතකොට පින්ඩපාති වඩිනකට වඩින්නේ කාශප මහරහතන් වහන්සේ වැඩම කරපු මාර්ග අපිට සඳහන ආකාරයට කාශප මහරහතන් වහන්සේ ුදුපියන් වහන්සේගේ ්‍රූපකාය සමානයි කියලකම අප අහලතියෙන එතකොට එක ස්ත්‍රියයක්ක් හැමදාම මේ කාශ කාශ්‍ය ප්‍රහන්සට දානබෙදන්න බලාගෙනන්නවා එතකොට කාශ්පමහරතන් වහන්සේ මේ මාර්ග පින්ඩපාති වඩින්න කලින් බුදුපියන් වහන්සේ පිඩ පපාති වඩ නොති බුදුපියන් වහන්සේට පූජ කරන කැවුගරයක් මේ ස්ත්‍රිය එතකොට මේ ස්ත්‍රිය පූජ කලාට පස්සේ ිකදුරක් බුදුියන් වහන්ස පිට පාතිත් බාරගෙන ටිුරක් යන කොට කාශප මහතන් වහසේ පිඩ පාති වඩිනවා ඒ වඩින කොට අර ස්්‍රීදකන මනේ මය අපේ අරන් වහසර නෙමේ නමි පූජ කරලතින් වෙන ්‍රමයකුත් මේ පූජලගෙන් දු බුදුපයන් වහන්සේ වඳර ත්න ස් බේ කාශපමහතන් වහන්සේ වඳදරනවා එතකොට මෙන්න මෙතේදී ආපව් පස්සෙන් එනවා හිට මහන කිය කියා එනවා සවමණයයා මං ගරපු දාන ික කවන් ගටි මට නව තඕන කියලා බුදුපියන් වහන්සේ බලනවා උන්වහන්සගේ සර්තා ඥානයේ දිවසිම් බලනවා මේ ස්ත්‍රියයි මගේ මෙහෙම ඉල්ලන්නේ හේතුව බැලුවට පස්සේ කලාතුරකින් වෙන සිද්ධ වෙන දෙයක් වෙලා තියෙන හේතුව තමයි බලන්නකොට බෝසත් කාල මේ පාරමිතා පුරණ කාලපරාසය තුළ මේ ස්ත්‍රියයට කිසිම දෙයක් බෝසතන්වා දීලනහැ කිය උන්හන්සේ සඳ න්හන්සර දැනවා එතර උන්හන්සේධිස්ඨාන කරනවා කැවු ගෙඩිතුන විතර ස්වවා වෙන කිසිම දෙයක් වෙස් නොවේවා කියලා කැනෙ බුද්ධ පුදුපාන්ණහන්ගේ පාත්‍රයට වැටිච්ච දේ වෙන කගර හරි ගත්තොත් එහෙම මහකුසලයක් කර ගන නිසා එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ අවස්ථාවේදී බෝසතාන් වහන්සේ මේ ආපු කාල පරාසය තුළ බෝසතාන් වහන්සේගින් සිද්ධ නොවෙන දෙයක් වෙලා තියෙනවා ඒතම එන සසර එනකොට අ ස්ත්‍රියය මුල් කරලා යාපු හසර ගමන සිම දෙයක් බෝසධණන් වහන්සේ දීලනේ එතකොට එහම් ඒ කිසිම කෙනෙගින් ැබන්න හේතුව පුත්නෑ එගේ බෝසධන් වහන්සේ වරකට එන ොවෙෙනම සිද්ධහන්තයක් හැබැ වෙලා තියනවා එහෙම වෙනවා කලාතුරකින් තමයි හලතයන්නේ කිසිම දෙයක් දීලන එහනං ඒ ස්ත්‍රියින් ලැබන්න කිම හේතුව නෑ බුදුපාණන් වහන්සේ බුදු ච්‍යව බෝසධන් වන්ේ බුදු්චා අවස්ථම බද්ධ අපගේ බුදුපාන් වහන්සේට එතකොට ඒවාගේම කරගත්ත අකුසල කර්ම තියනවා අකුසල කර්ම තියෙන ඒ අකුසල කර්ම කොච්චර තිබුණ තුන්වහන්සට අකුසල කරම දොලහක්කෝ දොලහක්කෝ දහතුනක් තමයි විපාකදීලා තියෙන ඒහම පැත්තකුත් තියෙන එනගේඒැල් කරගත්ත කර්ම විපාකවල සියල්ල මන්හසට බිඳන්න සිද්ධුව නිත්නැහැ අප අපි හ ති වන්හසර ලේ කැක්කුමක් තිබ්බා කොන්ද මරුවක් තිබ්බා ඒ වගේම යව හාල් කන්න වුණනා මඩ වෙච්ච වතර දවා ගල් පෙරලුවන් ඉන්දා පහස විද මේවා දවල් සිද්වෙලාතිය. එතකට අපි ේරුම්ගන්න ඕනේ මෙතැදි මෙන්න මෙහෙම වැඩ කොටසා. එතොට බෝසතාන් වහන්සේ සසරගමනේ මේනකොට බුදුවෙන්න පාරමිතා පුරාගෙන කලාතුරකින් නොවැන සිද්ධයක් තමයි යර දානෙදීලා තා පහු ඉල්ලගත්ත අවස්ථාව හැබැයි ඒවගේම දකින්න ඕනි උන්වහන්ේ බෝසත් කාලේ පෙරුම්දම් පුරන කොට උන්හන්ස කොච්චරන යනි ්‍රෝකසතය උදවපකාර ද. වගේ ඒ අයගින් බෝස්ධාන් වහස කොච්ච උපකාර ැබි ලඇද්ද හැබැයි ලැබිච්ච අවථාව ගත් හැබැයි බුද්ධ ාසනය මේ බනාහලා කවරුවත් නිවඳදැක්කි න ඒ කියපු ඔක්ම සරගමන යාපසි ලුදිනා ඒක එක පැත්තා එතකොට අපිත් මේ සසරගමන එනකොට විධූ පැතිකටවලින් බුදුියාන්හසි දේශනා කරනවා අම්මනොච්ච කිසිම කෙනෙක් නෑ තාත් නොවිච්ච කිසිම කෙනෙක් නෑ සහෝදරිය වෙච්ච කිසිම කෙනෙක් නෑ සහෝදරය වෙච්ච ලොකු අමවෙච්ච පොඩියම්මවෙච්ච බාපවෙච් මහපවවෙච් දුවවෙච්ච පුතාාවච්ච මිනිිරීවෙච්ච ලේලිවෙච්ච ස්වාමයාවෙච්ච බිරිඳවෙච්ච නොවිච්ච කිසිම කෙනෙක් හැකි නොම අයයි අය අතර එනම් අපි මේ එනකොට කරගත්ත සසර යාපු දේවල් කොච්චරණන් අය ගණු දෙනු ඇත්ද එනම් අනන්ත අප්‍රමාණ නණය ගණු දෙෙන තියෙන කොට අයගණු දෙනු පියවෙන්න. අපි ගොඩ තේරුන් ගන්නවා එතකොට අම්ම තාත්තර වෙක්චේ නය ගණනු දෙෙනනුව පියවන්නන. වෙන මොගක්කා බුදුපියන් වහන්සේ කරන්න කියලනෑ බුදුපියයන් වහන්සේ කියනව වසර සීයක් කුරිස් දෙගේ තියයාගෙන උනුවවතරෙන් නාව කවා පොවා රක්ෂණය කළ පෝෂණය කළ මේ අද්‍යේ මේ නුස්සක් කලරපු ස්මහත් කරන පෝපපු කිිටිකර නයවත් වන්දිගවිවෙන්න ඒවගේ සසර නෙකො අමතාතල කීයක්නට කිරිපෝලඇද්ද හැබැ ුරිස් දෙේගේ තියන් ඉදල කෑපවුව නැව ක්ෂණය කලලා පෝෂණය කළ නයග වෙන්නන්නේ භාගයවතුන් වහන්ස කියන්නේ එතකොට හැබැයි බුදුපාන් වහසේ මෙහෙම දෙයක් කියනවා අම්මතාතා සීලයේ පිහිටලා නැත්නාඒ අම්ම වතාතාව සීලයේ පිහිටනවනක් ඒන අයිෙන් නිදහස් තගේ පත් වෙලා නැත්නම් තයාගේ පිහිට ඕන එක ඒ නයින් නිදහස් වන්න එකම මාර්ගය මේ සසර ගණුදනුවලින් ප්‍රඥා හැ පහල වෙලා නැත්නම් එහි පිහිට ඕන එක ඒ සසර ගණුලින් නිවෙන තින එකම මාර්ග සද්දහාවක් නැන්න්නම් දෙමාපියන්ට ඒකත්තේ සසර ගණුදිනුවලින් නිදහස් වෙන තියෙන මග ඒක පැතිකඩ කොට අපි තේරුගන්න ඕනේ හැබයි අපි මේ එනකොට සසරි ම මේ විදධ පැතිකටුවල් පෙන්ෙන ඔබහ ඔබට ඉස්සරටම සාරංස කළ පෙන්න්නන්න ඒවගේ ම තමයි අපි මේ සසර එනකොට අර කලින් බුදුපියන් වන්සේ අනමතාක සංයුක්ය පෙන්නවාගේ අම්මතාච්ච අම්මතාතාන් අක්කනංගි නෑන මස්සිනා ස්වාමිය බෙරිද දුවපුතා මිනිවිරු මුණ පුුරෝ නැන්ද මාමල පුචයම ලොකු අම්මල බාපල මහපල මාමල ආදී කොටගතාව මේ පිරිස් නොවිච්ච කිසිමදිනෙක් නෑ කියන එ ඒයි රක්ෂණය කරන්න පෝෂණය කරන්න කරපු කොච්චරන අවැඩ අසාධාරණ තියෙන් ඇ්ද බුදුපියන්සකේ රට පහරන්න මම් පහරන්න එනම් අඩපු කඳු සතර මහා සාගට වැඩි රට පහරන්න ම පහරන්න වෙලා බෙල් රජවරුවන්ගේ බෙල්ලකට ගලන්ගගේ ලටක හුරවෙලා වෙලා සතර මහා සාග්‍රකඩ වැඩි එල්ුව වෙලා කුල් වෙලා හරක් වෙලා බැටලූ අද කොටගත්තාව කුකුල් වෙලා මෙම ෙල්ල කපල ගලන්ගිය ලේටික සතර මහා සාගරෙට ොඩා වැඩිය කියන එනම් ආපු සසර ගමනේ එක පුද්ගලයන්ව රක්ෂණය කරන පෝෂ්ණය කරන වෙච්ච ගනුදෙනු එතකොට රට පහරන්න මම් පහරන්න වෙලා කොච්චරන නිද්‍යායගේ දේව කඩා මංකොල්ල කන්න ඇද ඒවත් ඒ ගණුදිරුම තමයි අනුන්ග දෙයක් ගත්තවොත්යෙන් හැබැයි ඒකින් අපිට දුකතිගාමී විපාකයක් කියෙනවා අපේ දුගරිගාමී විපාක දහස් වෙලාද දෙ කිය ඇහවුත්ෙ මේ ලෝකසත්යගේ එහෙම නිදහස් වෙන් න්නේ නෑ අපි මේක තේරුම් ගන්න ඕන එහෙම නිදහස්වෙන්නේ නෑ එතකොට මේ නිදහස් වෙච්ච කාරණාව මුලුද නිදහස් වන්න නම් අපි තේරුම්ගන්න ඕනේ මෙන්න මෙතෙන්දදිී වැදගත්දය ඇත්තිනනා යම් කිසි පුද්ගලයේ දහම් මැස පහල වෙන කොට මේ කාරණා හොඳට මටකතියාගන්න ඕන යම් කිසි කෙනෙකුට දහම් මැස පහල වෙන කොට ඒ දහම් මැස පහල වෙනුවත් එක්කම සතරාපායට හේතුවන්නාව සියලු අවඩ අසාධානුවින් කරගත්ත කර්මවලින් නිදහස් හැබැයි දහම් මස පහලවුන් නැත්නම් අර වෙච්ච ගණුදෙනුවලට අර කරගත්ත කර්ම විපාක ඒන අපි ගණු දෙෙනුවක් එකතු කරගන්නවා ැන කර්මයක් රැස්සනු ඒකයි අපි දේරුම් ගන්නව අපි ටක නොතේරෙන්න්න පුළන් අපි මේ උදවන්නේ කරන්නේ කිය ඒගොල්ලඇ ගත්තදයන්නේ ැයි කර්මයක් ලස්සවෙන්නේ අපිට යම් කිසි කෙනෙක් ප්‍රක්ෂණය කලා නම් පෝෂණය කලා නම් කර්මයක් ලැස්සෙනවා ඒ රැස්වෙන එක තුළ අපි පංචකාමේ විඳින බුක්තිය නම් මේ කටයුත්ත කළේ අපිට උදවපදව් කළේ වැඩි වැඩියෙන් ලැබේවා කියලනම් පාර්තනා කළේ ඒ හැමැහෙකටම කර්මයක් ලැස්සෙනවා එනම් ඒ අයකින් අපි යමක් ගත්තනම් ඒ ඇ අපිත් එක තියෙන ගණුදිනුව සම්බන්දරෙන මෙන්න මේ කාරණාවන් එහෙම දකින කොට යම් කිසිගෙන දහම් ඇැස පහළ වෙන කොටම සතරාපායට හේතුකාරණයගෙන කර්මවලින් නිදහස් එහෙනම් අපි යම් කිසිෙනකොට කුම හෝ ගනුුවෙනවා මුල් කරලා කර්මයක් රැස්සුනාන නැන්නම් අපිත් එක්ක මේ අත්බැවේ මේ එකට හිටියා මේ හිටපු සත්වයෝ ඊළඟ අත්දභැවේ ඉන්න සතරපායන මේ සතරාපා ඉන්න සත්වයට ඒ ගණ දෙනුව පියවනනම් පිත් එහෙම් ඒ අයාපව්ම මේ මනුසත් භාවයක් ලබනකම් එහෙම ඉන්න වෙනවා ඇන්නම් තේසාං අභවෙනකම් එහෙම ඉන්න වෙනවා ඒ ගණ දෙනුව පිය වනකුමන හෝ ආකාවේ මේ සසරය වෙන කර්ම මම මේ කියන්නේ කර්ම තුලින් නැගෙන ගණු දෙෙනවා කීදෙනෙන්නම් සතරපා ගත වෙලා ඇද කීදෙනෙක් මනුසත් භාවයේ ඇද මනුසත් භාවය ඉන්න ඉතාමත් අල්ප කොටසක් ඉතා මට්ික දෙනයි හැබැයි සතරාපාගාම අපේ ගණුදිනුවලට හේතුකාරුණ ගිච කීදනෙක් සතරපා හැ ඒයගේ ගඳනු පියවාන්නේ අපි හෙෙනම් මොකද කරන්න ඕනේ අපි තේගුල්ලොත් එක්කම ජනයානයන අත්බැවල උපති ලබන් එහෙමනම් වෙන්න නෑ යම් කිසි කෙනෙකුට දහම් මැස පහලනවාට පස්සේ අර සතරාපායට හිත කරන සියලුම දේවල්ඩින් එයා නිදහස් එයාට මේ අත්බැවේ යම් කිසි විපාකයක් කන්න තියෙනවන ඒ විපාක යනවා තක මෙන්න මේ විපාකය එන්නක් කොට ඒකට මොහන දෙන්නහන්න ඕනේ හැබැයි මේ අත් බැවේ ඔබට අම්ම කෙනෙක් තාත්ක් කෙනෙක් ඉන්න. සහෝදර ඥාතිමිත්වාදන්නවා මේ අද කලද හැබැයි මේ අවිත රක්න මේ අපි මේ සසර එනකොට අපිට ණය ගණ දිීුණුවලට සම්බන්ධ ච්ච පිරිස් තේරද තකොට අපි මෙතර තේරුම් ගන්න වන අපිට මේ නය ගන්දිුණුවලට සම්බන්ධවෙච්ච පිරිස් මෙච්චරයි මෙච්චරයි කියලා ඒ අයි වෙන් කරලා ඒ අයව ොදරන්න පුළුවන් ඒ හැමෝටම මේ ගණඳරලු නිදහස් කවන්න අපිට බැහැ. හැබැයි මේ නයි ගණදිර නිදහස් වන ති එකම මාර්ගය. ධර්මය ස්වනය කළ අවබෝධයට පත්වීම. මෙන්න මෙහෙම ධර්මය අවබෝධ වෙලා ඒ ධර්මාබෝධයට පත්වෙච්ච පුද්ගලයාට. එනවා මහා මෙත් සිතා. නැතුව මේ ගන්දෙනුවලින් පිය වෙන්න ඕනෑ කියලා මේ දේවල් මේ දේවල් දේවල් මෙහම මෙහෙම කරන්න ඕන්නේේ දේවල් මෙහම කරන්න හෙම එකක් ධර්මාබෝධයට පත්තච්ච පුද්ගලයා ගන්ගෙනුවලින් පියවෙන්නන ම මෙත් සිතක් ගොඩ නැගෙනවා ඒ මෙත්සිතැවිල්ල කවුරුවත් කියපු එකක් නෙමෙයි ධර්මාබෝධය තුළින් ඔබට පු මෙත් සිතා මෙව මෙන්න මේ මෙත්්සිත මුල් කරලා තමන්ට අදහසක් එෙනවා අම්ම තාත්ත ඉන්නවා මේ අම්මතාතර කෝහමරි දහම් ඇස පහල කරන්න උදව්වක්වෙන්න ඕනේ සද්දහව පිහිටවන්න ඕනි දානයේ පිහිටවන්න ඕනි ඩොඩ බනදහන් කියදල ෙදර න පොඩ්ඩක් හන සලස්සල මේ පැර ැඹරුග අමතා දගේ දහම් මැස හ කරන්න ඕ. හැබැයි අපට එහෙම වනා කිය හැයි ඒගොල්ලො හම යිද කියන්න පිට තේරෙන්නේ. මන්න හේතු යන්න පුළුව නැතිවෙන්න පුළන් හමෝගේ මතාතට හමවෙන්නේ හැබැයි ධර්මාබෝධය ලැබුණට පස්සේ හා මෙස්සිත නිසාම්මතාත්ාව වඒ පත්න නැඹරු කරනටයුතු කරනවා. අන්න ගණ දෙනුවකින් පියවෙන්න කරන කම. බැ ඒගම මේ ධර්මාබෝධය ලබුණනට පස්සේ ධනය ආනිසංස යථ සභාවේ දකින්නේ දම්මැසෙන් පහලවේචි පුද්ගලයා ධානයේ ආනිසංස හරිආකාරවදන්නේ බුදුපාණන් වහන්සේ එතනින් මෙ හාට දකින්නේ ආර්යශ්‍රාවකය ආර්යශ්‍රාවකයන්ටත් පස්සෙ තමයි දකින්නේ අනිත් පුතග්්‍යන ලෝක සත්වය එහම් අන්න ආයශ්‍රාවකය දකිනා දහම්ස විවරවෙච්ච පුද්ගල දකිනවා දානයක් දෙනකොට මයි මේ ආවිශේවාර්ණය සැපේ බලයේ පටිබාන නෝන කියන පංචිවිද සම්පත් ලැබෙන්නේ. මෙන්න මේ පංචවිදි සම්පත් ලැබෙන කොට තමයි ඒක තමයි ප්‍රඥාව නැගන්න හේතුවෙන්නේ. ඔන්න ඒ කාරණාව මුල් කරලා මොකද කරන්නේ පොඩ්ඩ පොඩ පොඩ්ඩ පොඩ්ඩ මන් වටාඉන්න පිරිස්. ඊට එකතු කරගන්නවා. අන්න ඒ එකතු කරගන්න පිරිස තමයි මේ සසරගමනෙකොට සරගන ෙනනට හේ තිසි කිච් පිරිස. තිලිවෙන්නති ම කේපු කරණා භාග්‍යවතුන් වහසේ ෝසත් කාල මේ එන කොට ඒ බෝසත්කාල පෙරුම්දම් පුරන කොට ඔබ ජාත කතා හැ ඇති ඒ ජාත කතා ගත්තට පස්සේ අපි කියමුක ම ජාතක කියලා මුහෙක් කළව පපන ජාතික කියලා ඔය කාලේ ගත්තොත්හෙම ඒ මුවන්ගේ රැලේ නායක බෝෂධාණන් වහන්සේ ඒ රලේ දෙන ඉන්න වනම් බෝස්ධන් වහන්සේගේ යඊල යශෝදරා වෙන්න පුළුවන් නැන්නන්ගේ බෝසධඒ මෝ පැටියාව නැන්න්ගේ රැලේ නායකයාව ජාතයක් කරපුේ මහ මෝ දෙෙන මහමායා වෙන්න පුළුවන් නැනම් මුව පැටිය රාහුල වෙන්න පුළුවන් මෙන්න මෙහෙම අවසාන්ට වගන්සේ මිග්‍රහ කරනවා නැන්න වෙන එකක් ගතතා දිසාපාමොක් බෝසතාන් වහන්ස කියනවා. ප්‍රඥාවන්තයේ ශිෂ්‍යය සාරිපුත්්ත කියනවා ශේෂය මොගල්ලාන කියනවා නැන්නම් පු රජ මොහක්කරි වෙන සුත් ජාත කතාවක් ගත්ත පුරෝහිත බෝසතාන් වහන්සේ රජතුමා ආනන්ද හා මුදුරුව ඒ වගේ දෘෂ්ටකමක් කරණ එක න ඒ දෘෂතියා ඇල දේව දත්ත එම් මෙන්න මෙම අපි මේ වටපිටාවේ යන මේ පිරිස දීර්ක කාය අතිස්ේ එකටමැරිසර පිරිස. එනම් මෙන්න මේ අයත් එක්කම තමයි අපි එනකොට කරගත සසරය ගණගනු වැඩිම සිද්ධ වෙලා තියෙන පිරිස මං මේ කිවේ මට අර භ ජාත කතාව අනුසාරයෙන් තමයි මංඟකට මේ කාරණ අප පෙන්න්නේ එනම් මේ බොස්ධන් වහන්සේ එනකොට ඒ වටපිටාව හිට එකම කොටසා ඒ කොට සමතමයි මේ බුද්ධසාාසනය ාග බොස්ධන්හන්ේ බදුමට පසේ බද්ධ වාාසනය ඒහා ළඟම වටපිටාව සකසගත්ත ඒ අය ආරය උත්තමුත්තමාවියන් පිරිස එතට මෙන්න මේ වගේ අපිත් මේ එනකොට අපගේ මේ වටපිටාව ඉන්න පිරිස් න්න දහම් මැස පහල්මට එන මෙත්සිත මුල් කරලා ඒ අය සම්බන්ධ කරගෙන පිින්කං කරනවා. පිංකංකරලා ඒකෙන් පාර්ථනා කරනවා දැත්නම් මේ අයට අතහිතදී ගන්න අවස්ථාව සලසනු එහෙම නැත්නම් මිය පර්ලව ඒ අයට ඒ අවස්ථාව උදාකරගන්න හේතු ප්‍රත්්‍ය සකසනු ඒ අය අතහිතදී ගනිත්වා මෙන්න මෙහෙම කරලා ඉති මෙන්න මෙහම පින්කංගරලයට අධදිගන අවස්ථාව සලසනවා එහම වටේපිටයින අම්මතතාත්ත සවෝධ ඥාදමිත්තාදදින ඒයට අවස්ථාව සල සල දෙනවා මේ මහා මෙත් සිති අන්නේම අවස්ථාවට ඇවිල මේ මෙත්්සිත මුල්කල බණපදයක්කහන් ලක ෑස්තිි කරනවා. අන්නේ ලකලෑස්ති කරපු එක තුලින් ඒයට පොඩ්ඩක් හරි යන්සු මාත්‍රයක් කාවන් අන්න ඔබ නිදහස් ඒ කියන්නේ නිදහස් වෙන හේතුව තමයි අපි යම් කිසි කෙනෙකුට යමක් දුන්නෝත් ඒක අපිට ලැබෙනවා එතකොට අපිට යම් කිසි කෙනෙකුට ධර්මාබෝධය බන්න හේතු සැකසුවත් අපිට ධර්මාබෝධය ලැබෙනු එන ගට දහම් ඇැස පහල වෙච්ච මොහොතේ පටන් මොකද වෙන්නේ අපිට සතරාපාගත වන්න හේතුතිබිච්ච කර්මවලින් නිදහස් ඊට පස්ේ මම මගේ කියන මාන සිතවය ගොඩගාග ැඇසරු කරනති බලාපොතු අහැරන ඊට සාපේක්ෂ අපේ තියෙන ගණු දෙෙනවා නිදහස් කාමරාග පටිකත් ගෙවිලා ගියාන කාමලෝකයෙන් නිදහස් පුංචි උදාහරණයක් කියන්නකු ඔය අපධන පාලිවෙල නනම් තේරතේරී ගාතවල සඳහන්න එනවා පෙලා කරරිහත් උතුමන් වහන්සේලා ඉන්නවා එක අරිහතු උතුමන් වහන්සේ කෙනෙක් කියපු උදානවාකයක් තියෙන ගිහි කල බිරිද ඇතෙමෝ දරුවාද ඇකයේ හොවාගෙන මගේ ඉදිරියට පැමිණීම පරිවාර කාන් ස්ත්‍රීන් සමගද මගේ ඉදිරියට පැමිණීමෙන් එන මෙ උන්වහන්සේ පැවිද්ධට ඇවිලා තියෙන්නේ බිරිදකි කැමැත්ත ඇතුවද පුංිදරුවෙකු දරුවත් ඇේ හෝවාගෙන ක වඩාගෙන පම ඇවිල තිරීමේ චූටි බිරිදෙකු දාළම ඇහිලතියන්නේ එතන මෙතනොච්චර ගන්දෙනුවද බිරිඳවත්දාලා ඉන්න පරිවාර කාන්තාවෝද්දාලර පුංචි බිලින්ඳව වදදාලා තමයි මේ ඇවිල තියෙන් හමයිට සිතුවරගන්න පුළුවන් දා ඇවිල්ල තියෙන්න්නේ එන අන්න ගණු දෙෙනුවක් හැබැයි මේ ප්‍රඥාවන්ත හිතට ඔය ගන් දෙනු තේරුමක් නෑ ප්‍රඥාව කියන එක හැබැයිඒ ප්‍රඥාව තුළින් මහ මෙත වැඩෙනවා අත මුල් කරලා ඒ අයට අවස්ථාව සලසල දෙනවා ඒ අයවත් මේ නිව මාර්ගගේ සාක්ෂාත් කරන්න ගගේ මට ස්වාමන් වහන්සගේ නමත කන හර තුන් වහන්සේ නම්මත කනේ සිට කුමාරය වෙන්න ඕනේ උන්නහන්සේ ගිල පවිදර පත්ෙලලා රිහතර පත්තලලා නැවත ගම්මන්ටයිලා රැෙලේ වැඩන්න. කියනන්න හවල් කෙන මෙන්න මෙම ඇවිල්ල ඉන්න කිය ගත්තර පස්ස. ගෙදෙට උදේ පිට පත් සිතුමාමිකටහෝ රූජ රෑහකාලා අතුරවෙච්ච පිත්තු වගේයක් විසිකරණට සේවිකාක් නැගගනයනී ඔය පිටුඩික මගේ පත්තයට දන්න. ඒනම් ගෙදර බෝජන වලදල්ල හිටපු පුද්ගලයා හැබයි ඒ ආවමොකට මහම මෙත්් සිති ඊට බස්ස උන්වහසෝ දවල්දාන්ට සිටු මාලිගාවට කැන්දගෙන වඩම්මා ගෙනගි හිල්ල එක්කාගෙනගි හිල්ල ඉතින් අන්න ප්‍රතය සැකසෙන ආකාරය ගණ දෙනුව පියවෙන ආකාරය හැබැයි මේ ගණ දෙනු පියවෙනවා කිය කියැනේ ලෞකික වැඩ කොටසකින් නෙමි ලෞකික වැඩොට පමණක් ගණදනු පියවල හරරින්න පට මේ ෞගික වැඩකොට සල්ලින් ගැඳනුව පියවෙන්න කලින් ඒක හරියාකාරව පියවෙන්නනම් අපි මේ අවිද්‍යාත් රෘස්්නාවත් එක්ක තියන ගණදනුවෙන් නිදහස් වෙන්නවා අවිද්‍යාත් රෘෂ්නාවත් එක්ක තියෙන ගණදු ඒ ගණදනුවෙන් නිදහස් වෙනකොට අපිට ඔය ලෞකිික දියන තියන ලෞගික ආභූකම සසර ගමනේ තියන ගණුදනුවලින් අපි නිදහස් වෙනවා හේතුව තමයි බොහෝ විට මේ පෘතක්්ජන හිතක තිබ්බ විඤ්ඥාන කොටසක් අපි ඇසුරු කරන පිරිස්වේවා මෙවා මේ එහෙම වෙනව කියෙනවා නෙමේ මේ වෙන සිද්ධාන්තය ඇවිල්ලා අපි ඇසුරු කරනවා කියමුකු වටේ බහු වටේපිටේ ඉන්න පිරිස අපි ඇසුරු කරනවා ඒ ඇසුරු කරන පිරිස ඒ අයි දරන මතයක් තියෙනවන ඒ අයි දරන මතය අපේ හිතට වැටමට පස්සේ කටිං වචනේ අපේ හිතට ආවට පස්සේ විඤ්ඥානයක් ලෙස්ත අපිත් ඒ විදිර හිතන්න ගන්න හැබැයි අපිට හිතත්්‍යය එකක් නෙමේ අපි වටා ඉන්න පිරිසක් අපේ හිතර දා නොම හිමිකක් එකකින් අපිට නිවන් මග වැඩෙන්නේ නැත්නම් ඕකට හේතුව මේක එ මේක කලා නං හරි මෙන්න මෙහෙම එකක් ගොඩ කොබො හිතල බලන්න බවෙ මේ සම්බන්ධලයනම් පිහත් පිරි ඔබ හිතන ඇති මෙන්න මෙහම අදහසක් කාවනන් ආේ තමන්ගේ හිතට අප එකදන්න අහවලා කියපු හිද මට මේ හිතාවද පොඩ්ඩක් හිතල බලන්නකු එතකොට ඔබට යම් කිසියෝ අධදැකන් මැතින අ්‍යහෙම අදහසක් කාවනක් ඒ අදහස එන්න කලින් හොඳ ධර්මය ශ්‍රවණය කරලා හොඳ අවබෝධ මටම ඉන්න ඇති හැබැයි යම් කිසි කෙනෙගේ හිතකින් ආවනම් කවුරු හර කියපු දයක් කහ ආාවන න්න ඒ හිත ආවට පස්සේ සමහත් නිවන්මාර්ගිය පොඩක් අඩුවෙන්න්න ඇති ධර්මය මෙනෙහිකරන එක අඩුවෙන්න්න ඇති අරවට හිත වැඩිපුර යොමු එන්න නැති. අන්න විඤ්ඥානයක් ප්‍රබල වෙනවා. දහම් අනසිකාරයයට ඉඩ ප්‍රස්ථාව නැතුවය නොව විඤඥානය බලවත් වෙනවා. ඒකයි. එදි මෙන්න මෙහෙම සිද්ධාන්තයක් සිද්ධ වෙනවා. එතකොට නිකං උදාහරණයක් යන්නකො ඔබ තර්ජාලයේ සැරිසාරන්න න YouTubeු බැනවනවා ඔබට යම්කිසි එකක් සම්බන්ධි දැනගන්න ඕනේ ඔබ ඔබට යම්කිසි දෙකට හිතයොමූනොත් මෙන්න මේ දැනගන්න ඕන කියලා අර අපි කරන වැඩ ඔක්කෝම අමතක වෙනවා එදා ඉන්ඳලා අර මානසිකත්වේ මිදනකම්ම අපි මොකද කරන්නේ ඒඒ ඒ අපිට මනසිකාරයට සිතුවිල්ලට ආවෙනිච වීඩියෝ YouTubeුබ එක තියෙනවනා මුලු දවසම ඒ හොයෙනෙක් කරන්න යට නිදනවතේ එෙන්නේෙත්න පාන්දර දෙක්ක තුුණ හතර වෙනකරු නිද මේ යු එකේන්ර්ාල සැරිසරන්න එක පැටිකටින් සැච් කර මෙහම ැගොත් ද හෙම හෙවෝොතාර මේ කහෙයිද ඉදි මෙන්න මෙහෙම සභාවයක්. එහෙනම් මේ අපි නිවන් මග වඩන කොට සසර ගණු දෙනුවකින් නිදහස් වෙන්නේ. තියන් තියෙන හොඳම වැඩකොටස තමයි ප්‍රඥාවන්තව කටයුතු කරනෙ මෙන්න මේ ප්‍රඥාවන්ත භාව අප තේරුම් ගන්නවා. ට ම්ම දහම් මැස පාලවනාන මේ ලෝක අසාරයි යනසී දුකයි යනාතයි අසාරයි කියල වැටහුුණාන ඒ වැටහිච්ච තැන ඉඳලා අපි තේරුන්ගන්න ඕන මීට පස තමන්ට මෙන මානසිකත් යක නම පොහොමද මගේ කියීන මානසිකත්වේ මනිදහස්සන්නේ මගේමින් මගේ අම්මතාත්ත වෙන්න පුළුවන් සහෝද ඥාතිමිත් අයි අම සැවි දවාදරුවෝ වෙන්න පුළුවන් මේවැ නිදහස් මෙන්න මෙහෙම හිතක් ඔබට එන්න පුළුව මෙන්න මේ හිත ආවට පස්සේ ඔබට මේ හිත අයිංකරගන්න ගණ දෙනුවලින් නිදහස් වෙන්න. ඔබට කරන්න තියෙන් එක දෙයයි. ඔබ දවසට ගෙදර බත්විව්වානන් එකවෙේලා නැන්නම් දෙකක්. ඔබට දකින තියෙන් එක පැතිකඩක් ඔබ තේරුන්ගන්න පුළාම් භාග්‍යවතුන් වන්සේර අනමතක්ග සංයුක්තය විද්ගා කරපු සූත්‍රය හරියට තේරුුණාන මෙන්න මේ අනමතක්ග සංයෘතිර කලින් සඳහන් කළේ මේ ලෝක අම්ම නොවිච්ච මේ ඉන්න යම්කිසි පුද්ගලය ඉන්නවනන් ඒ පුද්ගල අම්ම වෙලා තාත්ත වෙලා අක්ක වෙලා නංගි වෙලා නෑන වෙලා මතාත්තව ලා බාප වෙලා ලොපු අම්ම වෙලා සීජ වෙලා ආච්ි වෙලා මුුණුපුර වෙලා මිනි පිරි වෙලා දුව වෙලා පුතා වෙලා පිරිද වෙලා ස්වාමිය වෙලා සහෞෝදරය වෙලා සහදර ලා පොිසාෝදරරි ලොක සහෝදර ලොක සහෝදරය පඩි සෝදරය මෙන්න මෙහෙම යම්තාක් නෑකම් ගත්ත නම් කෙරවලක්නේ මේ එක පුද්ගල එක්කන විධ වූ නම්ගොත් නෑකම්මුල් කරලා අන්ඩපු කඳුළු සතරමහා සාගරට වඩ වැඩි ගැන මගේ කියන මාන සිකත්වී අඩපු කඳුලු ටික සතරමහා සාග්‍රට වැඩි කියන ඒ රක්ෂණය කරන්න පෝචනය කරන්න හොරු මංලලාකාර චෝරගතකට පහරනමම් පාරනල අගුලා රජුරන්ගේ බෙල්ල පපල ලංගගේල ඒි සතරමහාසාහගට ඩි කියන මේ ජහත් දහදුරා වැඩ කරලා ත්බව බලා ඒකෙ අත්බව සිීත් සං වර්ග පහක්ගත්තොත්. එලු වෙලා හරක් වෙලා කුකුල් වෙලා බැටලු වෙලා ඌරු වෙලා. බෙල්ල කපල ගලන්ගේ ලේටික සතර මහාසාග්‍රකට වැඩී කියනවා. එනමේ මගේ කියන මානසිකත්වෙන් අපි මේ අනිසී දුකයි යනාතයි අසුබයි කියල දන්න ඇතුව. මගේ කියන මානසිකත්වයේ මේ සසර ගමන ඇවිල්ලා. දුක්වින්ද කදරාව මෙක්කැරනන් තවමත්. මල් මානසිකාත්ද මේ මනුත්භාවේ ලැබච් මේ කාලකවානුවේ කටයුතු කරනවන ඔබ හිතන් ඕනේ ම එකන් ප්‍රඥාවෙන් හිතන්න ඕනේ මේම මේ කාල වකවානුවේ ගෙදර යඩා කරනවන මොනදේ කළත් අපි මුකු ගෙදර අස්පස් කරනවා කාවාහර යක්ක්ෂණය කරනවා පෝෂණය කරනවා ඇන්නන් දරුමල්ලෝ ඉන්න ඕනන් රෙදිික හෝදනවා ස්වාමිට බිරිඳටන්න වෙලදෙන ඇුම් පැඳු ේට ඔක්ොම කරන ෙවල් ොරවල් හදනවා යානවාහන ගන්නවා ගහ කොල හිටෝනවා මෙ ඉපාකීන වනම මේ මේ කියන්නේ ඔබ හිතර බලන්න මේටික ඔක්කෝම කරන්නේ මොනව කළත් මේ මගේ උන්ටන පොඩ්ඩක් හොඳර හිතර බලන්නකු තාර්ථකගෙනෙන් ඇහවුවත් එහ මොබ ඇයි ඔච්චරම මේ කාරකක් ගන්න යයි අපේ උන්ට අපි පොඩි පටවටික ඉන්නවානේ උන්ටික ගමන අබි වන කෙක් කියන්නපේ ගෙවල් දොරවල් හදන්නේ පිහිටියාවගේ ෙවල්ල ඉන්නදෙන් බෑන් අප පැට උුන්ට උන්ට හොඳර ගයක්ත් දුරක් හදර දෙන්න පේ මගේ උුන්ට තමයි අපි කරන්න ගහක් කොලක් හිටෙව්ව මගේ උුන්ට නිකම් පුංචි උදාහරණයකෙන් අපේ අපේ සියලාච්චිලා හිටිය ගහොල හිටව සියලලාචිල කටේදබ අපි කන්න කියලා අපේ පොඩි උන්ට කරන්න කියල අප ොඩිියුට ස්සරට කන්න පල රක්න්න තම අපි හිටවවා. රි හමත් ගුණියක් හැබැයි මගේ කියන මානසිකත්වය හැරවෙලානෑ මෙත ආවට ලෞගික මෙත ආවා ලෞගික සුබසිද්ධිය දෙැක්කා හැබැයි අවිද්‍යාතු ස්නා පහ වෙලානේ හැබැයි ඔබට මෙහිම හිතන්න පුළුවන් මේ පුංචි සිවිල්ලක වෙනසත් තියනෙ ගණදලු නිහස්සන අපි ගෙදර උයනවා නම් බට්ටික ඒ බට්ටික උයන්නේෙ දවසත එකවේල්නම් දෙවේලනම් මෙක්කෙර කාලයක් කිව්වේ මගේ ඔන්ට කන්න දෙන්නන අපි දේරුම් ගන්න ඕන. මෙච්චර කාලයා සසර ගමනාවත් මගේ උන්ටම මේ වැඩ කටයුත්ත කරු. මගේ උන්ටම මම මගේ කියන මානසිකත්වයෙන් කරපු නිසා තමයි මේ සසර ගමනයක් යහිලයින්න. එහ අපි තවමත් බට්ටික වූ යන්නේ ගෙවල්දරුවල් හදන්න යානවාහන ගන්න ගහ කොළ හිතවන්නේ. මේ විධ වූ වැඩ කටයුතු කරන්නේ තාමත් මම මගේ උන්ටනා. එහෙන අපි මේ, අව තබත් මේ ගණු දෙෙනුවක්තමයි මේ සකස ගන්නේ. බැඳීමක් තමයි මේ සකසගන්නේ. හැබැයි අර අනතක්ග සංයුක්තියේ තියෙනර සූත්‍ර ඔබට වැටහීමක් කාවනක් මගේ වුන් රක්ෂණය කරන පෝචනය කරනේ මේ අනතතා අප්‍රමාණ් දුක්ිල තියනය කල ාග්‍යවතුන් වහසේකිෙරෙහි ඇති සද්ධාව හරමක තේරුන්ගතන ්‍රඥාව ඇැක මෙක්කර මෙහම මගේ උුන්ට මෙක්්චර කල ම මෙච්චර මෙහම දුක්හන්දක් ඉදන ඒන සසර ගමන එම් ම මේ දේවල් තාමත් කරන්නේ මගේ උුන්ට කියෙන මගේ මානසිකත්වයෙන්නේ එනම් මේ මගේ කියන මානසිකත්වයෙන් කටයුදු කරන තාකල මේ සසරගමන යනවා සසරගමේ යනන්නේ නිකන්නෙ මේ අවිද්‍යා ස්නාවෙන් ගොඩගෙනනමි සරගණ දෙ නුවූ මත මෙන්න මෙහෙමයි සසර ගණ දෙනු ඇහෙ දෙන්නේ එතකොට අපිට අපි දන්න අපි කාටකාට කොයි කොයි යාආකාරයෙන් කොහොම කොහම වෙලා තියෙන කිය එ ඒදේවල් තේරුම්ගන්නුනම් අපිදේ හම් මැස පහල කරගෙන අවිද්‍යාතුස්නාව මනාසය එකනෙ වටහගෙන පූර්ණ අවබෝධ දෙනෙමේ ම මේ කියන්නේ දහම් මැස ආපුත තුළින් නැගෙන්න්න වු අමුතු වේ නගන එකක් නෙමේ මේක ඒ දහම් මැස තුළින් නැගෙන මෙත්සිත මුල් කරලා. මෙන්න මේ මෙත්්සිතින් ඔබට එනවනං අර කලින්ගි වගේ අම්මතාත්තර බණ ටිකක් අහන්න දෙන්න ඕනේ සහෝදර ඥාලමිත එකතු දානයක් දෙන්න ඕනේ අවු සසල ඥාතින්ට දා ඉටික් අනුමෝදන් කරන්න ඕේ මෙන්න මෙම හිතක්කල ඒ කටයුතු කරනවනම් ඒයයි ගණඳනුව පියවෙන තරද එතකොට ඒ වගේම තමයි. අර ආපු ප්‍රඥාව මුල් කරේ නැගෙන ප්‍රඥාව මුල් කල මං කලින්කුවේ මෙත මුල් කරලා මෛත්‍රිය මුල් කල තම අවැට කටයුත්ත කරන්න. ප්‍රඥාව මුල්කල ඔබ හිතෙනවනම් මමගේ මානසිකත්තයෙන් ආපු සසර ගමන මේ මෙච්චරම හම දුක්කන්දක් වඳර මේ ධර්ම බනත් අහලා බෝධිකත්තියනවා හැබයි තවමං කරන මගේ උන්ටන කියලා අවබෝධයක් ඔබට ආාවනම් ඔබට කරන්න තියෙන මෙක්කෙර කාලයක් කළේ මගේ උන්ටන ඔබ හිතන්න පොඩ්ඩක් මේ ආපු සසර ගමනි මෙන්න මේ විදි රොබ හිතන් ආපු සසර ගමනි මගේ උන්ටනම් මම් මේ වැඩ කටයුතු කරලා තියෙන්නේ තවතවත් කරන්නෙත් මගේ උන්ටන මගේ කියන මානසිකත්තයෙන් ඇසරු කරන ඇසරු කරන මාත්‍රයක් මාත්‍රයක් පාසාමය සසර ගමන දික්කෙනවනම් ගණ දෙෙනුවන්නන් සැකසෙන්නේ. ඔබට හිතන දෙන මෙන්න මෙහෙම කාරණාව. මං එකවේල නෙමේ දෙවේල නෙමේ තුංහලක් වෙලා දෙන්න. දවසර රුපියල් දාහනම් හෙේ දාහ නෙේ මොන මොකක්කරි කරලා. උපියල් දෙදහක් හොයන්න. එක ොස්පැලන හිර මං කොස්පල සියයක් හිටවන්න හිටවන්න පුුව අම්පැලන මේ අඳබැල සියක්ක් හිට වන්න මෙච්චර කාලයක් කරපු දේවල් කළේ මගේ වුන්ට හැබැයි මගේවුන් ඇසරු කරන්න ඇසුරු කරන්න ඇසරු කරන්න ගණුදෙනුවක් සැකසෙනවා සසර ගමන ැදනවාගෙන ප්‍රඥාහිතින් දකින්න පුලුවන්න මෙන්න මේ කාරණාව ප්‍රඥාවෙන්ඒකා දකින්න. මෙච්චර කාලයක් කළේ මගේවුන්ට සසර ගමන මෙච්චර දිීක්කෙනවා හැබැයි මටාද මේක වැටහුණ අදපටන් මම මේක. අටි කියනෙ කන්නන්නේ මෙ ප්‍රඥාවෙන් දකින එක අද පටන් මම කොස් පල සීයක් හිටවන්නම් අඹ පැල සීයක් හිටවන්න දාහට දෙදාහක් හොයන්න දෙවේලාක් ව එපුගමන් තුන් ඒලක් වු යන්න තුන් ඒලා කිව්වනම් අන්න ඔබට පුළුවන් මෙක්්චෙර කාලයක් කළේ මගේ උුන්ට නෑ නෑනෑ අධින් පටන්මං කරන්නේ මගේ වුන්ට නෙමි මගේ වුන්ගේ නිදහස් වෙන්න මෙන්න මේ මානසිකත්යේ ඔබට ගොඩනකාාගන්න පුළුවන්න්න කෙන මෙක්කෙර කාලයක් කළේ මගේවුන්ට. අධින්පටන් කරන්නේ මගේවුන්ට නෙමේ මගේවුන්ගේ නිදහස්සේවා කියන මානසිකත්වයෙන් අපිට මේ වැඩකටය උත්ත කරන්න පුළුවන්න එකනෙ ඕන දෙයක් කරන්න ලෑස්ති උච්චමාන හීන මාන සදිසවාන මේ සියල්ල කැඩ ලබඳල යනවා මගේ කියන මානසිකත්යේ අතැහැරිලා යනවා ඇයි මගේ කියන මානසිකත්වේ නිදස්වෙන තමයි මේ අවබෝධයහින් මේක දකින්න. මෙ මගේ කියන මානසිකත්වය කැඩෙන තැන ගනු දෙෙනුවක් කැඩිෙන තැනක් ඒ ගණු දෙෙනුව කැඩෙන තැන ඒනෙ බැඳීම කැඩෙන තැන කරන වැඩකොටස අර කලාට වඩා වැඩකොටසක් සිින්දධ වෙන මෙක්් කර කාලයක් එකකාමපැල හිට අම බැල සීයයක් හිටව වන්න එක පොල්ග හනම් හිට වේ පොල්ගා සීයක් හිටවන්න අන්න වැඩේ සිද්ධ වෙනවා අපේ ප්‍රඥාව වැඩෙන කොට බැන්ඳීම අත හැරෙනවා ැදීම අතහැරණ කොටේ බැඳීම අතහැරෙන්න්නේ. ඒ බැඳීමෙන් නිදහස්සන්න අවබෝධය තුළින් වැඩටයුත්ක් කර අන ගනිඳදනුව පියවෙනවා. අන්නස්භහාවය මෙන්න මේ විදිහයටට අපිට හිතන්න පුළුවන්න අපි අන්න ඒ ගණුදනුවෙන් නිදහස් වෙනවා නිවන්මාර්ගය පියවෙන වැඩෙනවා ගණ දෙනුව පියවෙනවා නිවන් මාර්ගය වැඩෙනවා මේ එකම වැඩකොටසක මේ එක මේ ගණ දෙනු පියවන්න එක වෙලාවකුයි න දෙ එක වෙලාකුයි තවත ගණදි තියනොන ඒක පියවන තව වෙලාවකු යයි භාවනා කරන්නන්නේ නිමන් මඟ වඩන්න ඉගෙන මේ දෙකක් නෑ. එක ප්‍රමුකස්ථානය ප්‍රඥා චෛසිකේ මුදුම් පත් කරගන්නේ. අවබෝධය වැඩිදියුණු කරනවා අවිද්‍යා තෘෂ්නාව මම මගේ කියන මානසිකත්වේ ඩැහැර කරන්න උත්සා ගන්නවා. ඒවැ නිහස්සයෙන් උත්සාගන්න කොට අර මෙත්චතත් ක්‍රියාත්මක වෙලා මෙත්තා කරුණා මුදිතා උපේක්ගෙන අපි ගේ සතයත් කතා කළ සතර බ්‍රහ්ම ගුණ වැඩෙනවා මෙන්න මේ සතර බ්‍රහ්ණ ගුණ වැඩෙන කොට ඔබගේ තියෙන ගණු දෙනුව ප්‍රිය වෙනවා නැන ඔබටම පුංචි උදාහරණයක් කියන්නංගු සැරියුත් මහරහතන් වහන්සේ ගැන සැරියුත් මහරතාන් වහසේ උපරිස පරිබ්‍රරජකයා පවුලේ වැඩිමලා ඇවිලා මොකද කරන්නේ ඇවිල බුදධ සාාසනී අරිහත් පලේ සාක්ෂාත් කරනවා ඊට බසේ තමාන්ගේ සහෝදරයොටිකයි සහෝදරීිය යොක්කෝමටික පැදිෙන අම්ම තාත්තකින් අවසරයක් කරයමේ ඒත් ඒ කාල තිබන හැබයි කියල තිබ්බා සින්න භික්ෂ ඔක්කොටම මගේ නම කියලා යමෙක් පැවිදිවෙන්නාවත් පැවිදි කරන්න කිසිම කෙනෙකින් අවසරයක් අරයමේ අවශනය ඔය විදිහයට හැබැයි සැරියුත් මහරහතන් වහන්සේගේ අම්ම බ්‍රහ්මණය එකෙන් බ්‍රහ්මය වැඳරපුූදපුූ අම්මා කෙනෙක් හැබැයි කොච්ච ගහම තිබත් කොචර ගොහම මෙත්සි තිබත් නිව පානකන් අම්මතාත බ අම්මව බලන්න ගියනේ සාරි බැමිියෝ බලන්න ගීනෑ ඉතිම මේේ බුද්ධසාසනයේ ප්‍රඥාවන්තකමාතින් ආග්‍රතන. ලබපු උත්තමයා අම්මතාතවක් බලන්නනං ගියනේ. අවසාන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්ෙනවා ඇවිල කියෙන ස්වාමිනිවන් බට පිරිනුවම් පාන අවසරයි. බුදුපියන් වහන්සේ කියන සාරිපුත්ත. ඔබ ඔබේ නිවසටම ගිහිල්ල පිරිුව පාන. යන ටස් භික්ෂ න්වහසල පන්සීයයක් එක්ට න්හන්සේ විනවා උන්වහන්සේ ගෙදෙක්ට ගේල ගම්දොරගාවට ගිහිල්ල වැඩඉන්නවා ගලා අම්මට කියන්න සාරි බැමිණියට කියන්න ඔබේ ලොකුපුතා ඇවෙල්ල ඉන්නවා ගෙතර එන්න අවසරද කියලාහන්න පනිට ඇත්තවනු ඊට පස්සෙ කියනවා එන්න කියන්න ඇවිල්ල උන්වන්සේ ගේ කාල හැදුනු වැඩන කාමරටම කියලා ඉන්නවා එදා රාත්‍රයේ රෑ ඇලිවෙනක උන්හන්සට ලෝහිත පක්කන්දිකාගේ රෝගය උග්‍ර වෙනවා අපි අපේ භාසාාවෙන් ගත්තොත්ම ලේය අතිසාරය ලේ බඩයම් උග්‍රවෙනවා අන්න මුල්කාලේ මුල්ලවස්ථාවේ මේ අසනීපය වැඩිලා මේ ේ යනකොට මොකද කරන්නේ සතරන් දෙවතාවුන් වහන්සේ ලානු ඇවිල් අස්කරනවා ඊට පස්සේ ඊළඟය වෙලාව සක්‍ර ඇවිල් අස්කරනවා ඊළඟාව මහා බ්‍රහ්ම විල් අස් කරනවා දැන් හැබැයි සාරි බැමණට හරි ප්‍රශනය කවුද මේ එල්ලු හිදවාගෙන මේ එන්නේ පිටං විට එන්නේ කවුද හරි ප්‍රශ්නයන් හැබැයි ඒ කොච්චර ප්‍රශන තිබත් හැබැයි එතකන් සැරිුත් හාමුදුරොත්තයක කිසිම වචනයක්කත් කතා නොකර හිටියම්ම මගේ හිටපුොයෝ ඔොක්කෝම ටික පැවිදික්ග රෝගත්ත මේ කියලා ඇ මකද ්‍රහ්මාණය වදනා කරන්නේ වඳින් එපුදන්නේ මේ කාරණාව හිද. එතකොට හැබැයි පහුවදාම තමයි යම්මා අහනවා. ඇවිල්ල අර කවු දෙලිහිඳ වගෙන රැතිස් සයාවේ කියෙන පළවෙ එකන රේවත හාමුරුව කදිරවනේ රේවත හාමුුරුවත් මට මතකවි දිට උන්වහස දෙැගන්නේ සැරවුත් මහරතන්හසේ ගිහි කල කුඩා මල්ලි බාල සහෝදරයා. උන්නාහසේ තරනවා කියන අය මුලින්මාවේ සතරණන් දෙවියෝ. විරෝඩ විරෝපාක්සු දරාස්ත්‍ර වයිශසවන කියන සතර දෙවත උන්හන්සේ. දෙවැනි පාරටාව සක්්‍රයා තුන්ගනි පාරටාව මහා බ්‍රහ්මය ඔබ වදින පුදන බ්‍රහ්මයන්. ඇවිල්ලා ඔබේ ලොකුපුතාගේ අසූජි මල පහ මේ සියල් ලස් කරනවා. මෙම කිව්වට පස්ස යන්න අම්මද අම්මට හිතක් කෙනවා මගේපු මගේ ලොකුපුතා බ්‍රහ්මයක් වඳනවද මම වන්දනා කරන බ්‍රහ්මයත් මගේ පුතාට වන්දනා කරනුවද. මෙන්න හිතක් කෙනවා. ඊට පස්සේ තමයි සැරවොත් මහරහතන්වාසත කතා කර දහම් ඇස පහල කරගන්න අම්ම. හැබයි මේ අවස්ථාව ගත්ත ොත්ත හෙම උන්වහන්සේ පිරිිවන් පානකොට ගෙදර ගීහිල පිරිණිවන් පානයයි කියලා කිව්ත් බුදුපියන් වහන්ේක දැක්කේ බුදුපියන් වහන්සේ විතරයි ඒ අවස්ථාව වෙන කවුරුවත් දැක්කේ නැහැ ඉදි මෙන්න මේ කාරනාව දැකට පසේ සැරිියුත්හා දුර ප්‍රඥාවතින් අග්‍ර ප්‍රඥාවතින් අග්‍ර උන්වහන්සේ හැබැයි ගණ දෙරුුණන පියවන්න එහම කටේ කට ුත්ක් කේ නෑ පැවිදිච්ච දාපටන් මල්ලි ලව යොමු කලෙත් නෑ ැයි උන්හන්ේෑම මහතකම කටයුතු කළා ප්‍රඥාව මුදුම් පත්කරවන්. සෑම මොහතකම කටයුතු සැස්සුවේ ප්‍රඥාව මුදුම් පත් කරන්න. ඉතින් අපිටත් තියෙන්නේ සෑම මොහොතක මේ ගණුදෙනනුවලින් පියවෙන්න මේ බුද්සාාස ලැබච්වස්තාවේ ප්‍රඥාව මුදුම් පත් කර ගොට ම යර සියල සිද්ධවෙන්න. එදා උන්නාදල මහා මෙත් සිතින් කළේ ඒ ගණ දෙනු පියවෙන්න හරි කුමනොහෝ ආකාරයකින් ප පරිබෝජනය කලා දොගී දුප්පතුන්ගේ රජවරුන්ගේ සිතුුවවරුන්ගේ තරාතිරමින් නොබලා සිව්පසේ පරිහරණය කළා ඒ මට්ටමට අන්න එතකොට ඒ තිබ්බ ගණ දෙනු පියවන්නේ අවස්ථාව සැලසුවේ වෙනකාරණාවක් නෙමේ ඒ ඒ පිින්වතුන්ගේ තඥාව මුදුන් පත් කරන තැනට එති මෙන්න මෙම වැඩකොටසක් සිද්ධ වෙන්න. ඉතින් ඔබ සියලු දෙෙනත් ඔබ මේන සසරගමන කරගත් අවැඩ අ සාදාන මුල ගොඩව න යම්කි ගන දෙවා. එක මේ හේතුව තමයි ප්‍රඥාව මුදුම් පත් කරන එක අවිද්‍යා තුස්නාවේ තතු දැනගන්න එක මෙන්න මේක අවිද්‍යාව තත්වේ මේකයි තුස්නා වෙතත්තේ මෙන්න මේක තමයි මගේ කියෙන මානසිතේ මං බැඳල එන්න කොටස අර කලින් කිව් වගේ මෙක්කැර කාලයක් කලේ මගේ උුට හැයිම අබෝධාව මම මේ අධින්පටන් මංකරන්නේ මගේ උට මේ මගේවඋුන්ගේ නිදහස්ස එන්න කියන මානසිකත්වය යුක්ත කටුතු කලාාන අන්න අවිද්‍යා තුස්ාව බිඳෙන වටකටික ප්‍රඥාව වැඩෙනවා ප්‍රඥාව වැඩන වැඩන මෙත් සිත එනවා හේතු දන්න කොට ඊට අන්රූපෝ කටයුතු කරන. මෙන්න මෙහෙම කරන කොට පිං අත් ඔබ සිලදනාම් තේරුම්ගන්න ඕනේ සසර ගණදිනුද්ගවෙනවා ප්‍රඥාවත් වැඩෙනවා සසු ගණදිනු ගවන්නයි නිව මගක වඩන්නයි දෙපාරක්නෑ දෙවේ ලක්නෑ එකම අවස්ථයි මේ සියල්ල සිද්ධ වෙනවා. එඇති මේ විදිර තේරුන්ගන්න ඕනෙසිලු දෙෙනට තෙරුවන් සරණයි තෙරුවන්සරණය අප හාමුදුරුවනේ. ඒ මහත්මියය බොතුමේට අන්මයුත්තෙන්ට පොළුවන් මේ ප්‍රශ්නේ තවමන හරි කැටරු තියෙනවා අද ඉදිරිපත් කරන්න. තෙරුන් සරණයි ස්වාමන් වහන්ස මුොහොම පැහැදිලිුුණව වහන්සේට ගොඩක්දේ තෙරන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරන්නයි සිරු දෙනට තවකාටහරි සෝම් හාසා සම්බන්ධ කාටහරි ප්‍රශන කැටරුතියෙනවා ස්වාමන් වහන්ස වෙ ඉචිපත් කරන්න අමස්ථාව කන්න. මවාන්ස තෙරවන් සන්නයි දැ බුදුන්වාන්සේ දේශනා කලා තියෙනවා අපිට එකකායන මාර්ගය සතර සති පට්ටානය කියල නිවන් මගට ඔම එතකොටදන් අපි ඇත්තටම මේම අපි සම්මසාන යම්කිසි සමාධියයකතාපවෙලාලා සතරප සතිි පට්ටානය වඩනවනන් අපිට ඒවෙලා අපට සිත්තට ප්‍රත්තියවන විදිහයට වේදනාවනු පස්සනාවක්හරි නැත්තග ප්‍රජ්ඥාාවනවා ාව වැඩ මඩද නත්ිකායානු පස්ම ම තිස්සේම මේ පටන් ගන්නව න මෙතන හත් මේ සතරසති පට්ාने ගනොට භාග්‍යවතුන් වහන්ස සෑම මහතකන වි්‍ර කරන්නේ කායේ කායානු පස්සේ විරති ආථ අපි සම්පජානෝ සතිමා විනය යලෝක අභिज්‍යා දෝමනස්සා. ඕක वेේදනා චිත්ත දම්ම කියන මේ හතරට ගත්තත් ප්‍රහාණය කරන්න කියනමොකදද अभिज්‍යාදෝමනස්ස තේරුම් ගන්නඕනේ එතකොට යා වරය ක්‍රෝධය ලෝභකාමා අරෙම ඒවත් ඔක්කොම තියෙන ඒව කැඩ් ලබිදිද්‍රයන විදිත් තියෙනවා ඇ මේ කෝදය වෛරය කියනවා මේ බහා බලගතු දේවල් යම්කිසි කෙනෙක් ධර්මාබෝධය ලබන කොටම පහ වෙනවා මේ වෛරයේ නැවත නැවත පලිගන්න තියන චේතනා ප්‍රහයින වෙනවා හැබැයි ඒ පුද්ගලන්ගේ පටිගේ තියෙන පටිගේ කෙනෙ ගැටීම තියෙනවා අහිතේ හැබැයි වෛරයේ ප්‍රෝධය අරහිම එනෙමේ තියන්නේ කරි අවස්ථාවක්කාවොත් ගැටෙනවා. මෙන්න මේකින් අනිදශනනම් පටිගේ දුරුණා පටිගේ දුරුණුුවන යමෙක් අනාගාමී පලයට පත්වෙනවා හැබැයි අනාගමී වෙච්ච උතුමන්ටත් තියෙනවා මොකද දෝමනස්ය කියන එක. හැබැයි ඒක ඇවිලා දේශය මතම අපි හිතන මේේ දේශය කිව්වාම හරී ලොකුයි කියනෙ හැබැයි ඒ අපිට අපි මෙක්්චර කාලයක් උච්චාරණය කරපු බාසාාව හැටිය. ඒය බැයි බුදුපයන රාගෝ දෝසෝ මද මෝහෝ රාගය මෝහය දැන් අපි මකරි වැඩක් කරනකොට අපිගේ මොක මේ වැඩක්රන කොට මහකරි අවස්ථාව කලෙක ක්‍රියාවීර හිත වෙන අපි ගැන මකද පොඩි දෝසයක් ඇතිමේකි. මෙන් න අපේ බාසාවට අපේ මොක්කරි වැරැදදක් ඇති අඩු බාඩුවක් ඇති දෝසයක්කාව දොසක් අපි කියෙනවා දොස්සරිනවා කියලා. ගෙදරේ බනිණකොට කාට හරය මොක්හරිරන්නොටහන්නේ මොකද දොස්සැර යද කියලලාන්නේ ඉඳල හිටලව. ගදරමකාරමරර ඉද දොසර න ලගන්න මේ කාටල බලි නොයිද මෙන්න මේදො ඉති මෙන්න මේම අවස්ථාව බුදුපියාන් වහන්සේ කියන්නේ කායි කායානු පස්සී වේදනාවේ වේදනු පස්ස චිතේ චිත්තාානු පස්සී දම්ම දම්මානු පස්සී කියලා මොකද දුරු කරන්න කියන්නේ අභිද්්‍යාදෝ මනස්ස ඒ කියන්නේ මේ තියෙන කැමැතිසු භාවේ ඇහැ කණනාසේ දිවකය මන කියන ඉන්ද්‍රිය ටික පිනවන්න තියෙන ඇල්ම අභිද්ජාව කියන්නේ අභිද්්‍යාව කල ගත්තොත් ලෞකි ත් තේරුම ගතොත් හෙම දැඩි ලෝබට එහෙම කිය කියන්නේ හැබැයිඉතිම් ධර්මාභ සතර සතිපට්ටානය පණවන්නේ පෘතක් ජනය අරරන් නිෙමේ අපි මේක තේරුම් ගන්න ඕන බුදුපියන්වන් සතර සතිපට්ටානය පැනැව්ේ දහම් මස පහළවෙච්ච සෝතා පන්න ආර්ය ශ්‍රාවකයාට පෘතක්ජනයට කවමදාක්කත් සතර සතිපට්ටානය වඩන්න බැහැ මේ අපි තේරුගන්නවනි කාරණාවක් සේලුම දෙනා සතර සතිපට්ටානය වඩනව වනම් සතර සට්ානේ තමයි මේ එක මාර්ගේ භාාවය තබ්බන්ති භික්කවේ කියලා විග්ා කලේ රියවටන්ගක මුක්ගෝ ගෙනකම තමයි මේ සතර සතිට්ටාන කිය භාවව තබ්බන්ති භාවිතා කළ යුතු කියන බානා කළ යුතු මෙන්න මේ එතකොට බුදුපයන් වහන්සේ විග්්‍රහ කරනවානේ ප්‍රබස්ර මිධම්භික්කවේ චිත්තන් ආගන්තුක උපක් කිලේසේ උපකිලිත්තා. අස්සුතවා පුතක්ජනස නත්ති චිත්ත භාවන බුදුපියන් වහන්සේ කියනවා පෘතක්ජනයට භාග්‍යවතුන් වහන්ස චිත්ත භාවනාවක් පණවන්නේ නෑ එනම් බුදුපියන් වහසේ මේ සිත දමනය කරන්න චිත්ත භාවක් පුතක්ජනට පනවන්නේ ැන්නම් භාග්‍යවතුන්න්න සාතර සති පට්ානය පනවන්නන්නේ නෑ පුතක්ගජන. නවන්නේ සෝතාපන්න ආර්යශ්‍රාවකයාගේ ඉනිහල උතුමන් වහන්සේලට මයි පනවන්නේ එතකොට මෙන්න මේ අවස්ථාවේ යම්කිසි කෙන දහම් ඇස පහල් නං ඒ පුද්ගලයට තේරෙනවා මම ඇහැ සංවර කරන්න ඕනක නැද්ද ඒ ධර්මාබෝධය ඉතුළ ඉමොකද මේ ධර්මාබෝධය ලබනකොටම එයා දකිනවා ඇහැකණනාසේ දිවක්කාය කියන මේ පංචකාමයන් මුල් කරලා මනස ෘක්තිමත් කරන්න කරන්න තමයි මේ සසරගමට හේතු සැකසෙන් හැ කණනනාසේ දිවකය මනගනම ඉද්‍රිය ි රකවන්නේම කෙලෙස් නිසා අවිද්‍යාව නිසා එහෙනම් මේ ධර්මාබෝධය ලැබිච්ච පුද්ගලයට මොකද හිතෙන්නේ බාන පණවන භාවනාවක්තියෙන ඉන්ද්‍රිය භාවනාව මෙන්නම ඉද්‍රිය භාවනාව තමයි භාග්‍යතු වන්ේ පන හේතු තම හල ඔබ හල සූත්‍ර කියනට බුද යන් වැඩි හල මහ යස නිචවාන චා සූත්‍ර ගොඩ දය එහැකණනාස දිවකයි මනකින නිච්ච නිච්ච දුකදදුක දෙපනාම දම්මනම් මේකට අත්තසාර මම මගේ ගැන වටින එකක් නෙමේ එනම් මෙන්න කාය කායානු පස්සන වඩන්නනම් අපිට දම්මස පහලවෙන්න ඕන ඉද්‍රිය සංගවරයට පැමිණන්න නොව. ඉන්දිය සංවරයට පැමිණිෙන කොට ඇහැ මුල් කරලා තව රූපය පස්සේ යනවනා කාය තව කායක් එක ගට්ටනය වෙනවන එකැන චක්කු කාය ූපකා අත්ත එක් ගට්ටනේ නොන ැටීමක් නොනම් බැඳීමක් ොනම් ඒවාබස ඇල ගැල යනවන ආථපි සම්පජානෝ සතිමාවිනේය ලෝකි උත්සායෙන් වීර්යෙන් සතිය යුක්තව සමාධිය යුක්තව අභි්්‍යා දෝම නස්සා එතකොට අන්න අභිද්‍යාව දෝමනස්ස ප්‍රහිණ කරන්න ඇහැ රූපයක් මුල් කරලා කටයුතු කරනයකි මෙන්න මේ සභහය වෙන්න පිසවපාදය මට මතක විදිර පෙටකෝපන තපල කනන්නේ හො පට කකපදසි. විග්‍රා කරන දෝමනස්සයට හේතුව පටි සම්මුපාධ විග්‍රහ කරනන්න එක දිකට විග්හ කරගෙන කරගෙන ඇවිල්ලා දෝමනස්සයට හේතුව විග්‍රහ කරනවා කාය සම්පීලන ලක්කන තන් දුක්කන් දෝමනස්ස පදට්ටානම් දෝමනස්සයට ප්‍රධාන වෙන්නේ කුමක්ද කාය සම්පීලන ලක්කනම් මේක ඇන්නේ කාය ඇැකණනාසේ දිවකය මනගනම කාය සබබ කාය සම්පීලන ලක්කන පෙලීමක් සමඟ එක් වන ලක්ෂණය එක ඒ ඇසුරු කරන්න මානසික පෙළීමක් හට ගන්න වන අන්නේ හටගන්න ලක්ෂණය මොක දනශ සන්ය ක්ෂණතුන්ත්තිෙන ටිය තිහරජ ජිගද්ධති කියලා අටියතිගැෙ පෙළෙෙනවා න්න සම්පීලන පීලන ගැන්න පෙළෙනවා අන්න පෙලීීමම් ලක්ෂණයක් කියෙනවන දෝමනස්ස පදට්ටාන මෙන්න මේකයි දෝමනස්සයට ප්‍රධානවෙන්නේ පදට්ටානවෙන්නේ එ මෙන්න මේ දෝමනස්සයට ප්‍රධාන වෙන හේතුව තමයි අපි ඇහැකණනාසේ දිවකය මනකෙන ඉන්්‍රිය ටිකෙන් රූප ජබ්ද ගන්දරස පහස සිතුවිලි පස පෙළිපෙලීමේ යන වැඩ කොටස මෙන්න මේක තේරුම් ගතරට පස් ේ පුද්ලමි අවබෝධ හිතරයට තේෙන්වා ඇහැ උස්සල රූපයක් බලන්න යනකොට මෙන්න මම ගින්න පස්ස යවා අන්න ඒතක තියෙන පෙළීම එය දකිනවා අන ඒක පස යන්න නෑයා මොකද අවබෝධක් හිතාව මොකද හේතුව යම් කිසි කෙනෙකුට ඇහැයි කනයි නාසයයි දිවයි කයයි මෙන්න මේටික ක්‍රියාත්මක වෙනවා දකින්න පුළුවන් මොකද අපිට අත්ක් උත්සවනම් මොකක් හරන්න මෙන්නමං අප ඉස්සවා දැන එක තේරෙන එක පේනවා අපිට ඇහැ කරකෝනන ඉතු හොට පේනවා අනුන්ගෙ දෙක් අහන්න නොනම් අපිටෙක ඉක්මට අනිත් තෙටවට තේරෙනවා මේ හරිි අද කතාරන්න බාසායකුත් මේ තමයි ඩිස්ලේ මේක ඩිස්පලේක වෙන එක අපිට පේනවා මේක දකින්න පුළුව මේ කරගන්න පුළුවන් එක ඒකයි කියන්නේ මේ සතර සතිපට්ටානේ මහත් පල මොකදද කියලා භාග්‍යවතුන් වහන්සේ සැර මේ කාශප මහරහතන් වන්සට කියනවා කශ්‍රපය කායානු පස්සනාව වඩව කායානු පස්සනාව මහත්පලයි මහානි සංසයි එනම් මේ කාය ඇහැ කණනාසය දිවකයි මනකිනේ ශබ මේ අජ්‍යත්ත කාය රප සබ්ද ගන්දරස පහ සිතුවල කනීම බහිද් කායද එකතිරමි සබ් කාය ඇසුරු කරන එක දකින්න පුළුවන් එක හෙනම් මේක තමයි යානිසාද මොකද ඕනෑම කෙනකුට මේක දකින්න පුළුවන් නිසා ඒක ඉක්මට කෙලෙස් නිවන්න පුළුවන් එක මොකද හේතුව අපි කියමුක අපි ඇහැත් මුල් කල රූපය පස්සේ යනවා කියලා රූප පස් යනුටි අපිට ඒ රූපේ බලනක නවත්වන්න පුළුවන් නැවැත්තුවට පස අතර කරලා තියෙන ඇත්තරම රූපේ බලකද නැන්නන් අරම බලන්න තිබිචි බලාපොරොත්තුවද බලන්න දැකගන්න බලාපොත්තුවත් තිබ්බා ්‍රඥා චයිසික ඉස්මතු වනා බලන්න දුන්නන්නේ නෑ බලන්න බලාපොරොත්තුව බඳුණා නැන්නම් අපි ය හැමල් කරලා යන්න ගිය සංකාරයක් කරන්න කයමුල් කරගෙන සංකාරයක් කරන්න ර කාය සංකාර කියන කයින් කරන එකක් නෙමේ එනම් කාය සංකාරයට හේතුවතමයි කාය සංචේතනා කාය සංකාර මෙහනම් අපි ඇැැන් රූපය පස්සේ යන එක නැමැත්තුව කියලා කියන්නේ ඇ ඇ ැහන් බලක නැත්තුවද නැනම් කාය සංචේතනාව නැමැත්තුවද කාය සංචේතනාවයි නැමැත්තුවේ එන ගන්න පහසුයි රියට අපිට හැකණනාසේ දිවකය කියන මේ ල් මනකෙන මේ ඉන්ද්‍රටි සංවර කරගන්න පුළුවන්නා. ඉන්ද්‍රිය භාවනාව යමයි වඩයි නං මෙන්න මේ ඉන්ද්‍රිය භාවනාව වඩන පුද්ගලයා ධර්මාබෝධය ලැිච්ච පුද්ගලයේ ඒ පුද්ගලයා කායානු පස්සනාව වඩන කෙන. අපි තේරුම්ගන්න ඕන්. එතකොට ඒවගේම තමයි මෙන්න මේ ස්භාවය තිකතිකක් වැඩෙනකොට ප්‍රඥාව වැඩෙන කොට ඇහැ කරකෝන එක අසාරයි. අනිසි දුකයි යනාතයි. කන මුල් කරලා ලෝකයක් අහන එක අනිසි දුකයි යනාතා යසාරයි නාසේ දිවකයි මනගෙන මේටි කොක්කෝම දැක්කට පස්සේ එයා ඒක වඩනොයා ඉන්දටික කියයා පරික්සං කරන සංවරයේ පිහිත්නවා. පිහින්නකොට යාට තේරෙන්න ගන්නවා. එයා සැප දුක උපේක්ෂා කියලා වේදනාවක් තමන්ට එනවනම් යම් කිසි රූපයක් මුල් කරලා දැන් ඇහැ කරකෝන එක නෙමේ කලින් ඇසු කරපු රූපයක් මුල් කල සුකවේදනාවෙනව අපි හැමෙකම ැනිිකන් ෙම ඇසරු කරන්නේ මීට පෙර ඇසුරු කරපුකා අන්න ඇසුරු කරපු එක සුකවේදනාව මුල් කරලා එයා ඒක ඇසුරු කරන්න නවාන මෙන්න මට සුකවේදනාවක් උපාදින යනවා මෙන්න මට දුක්වේදනාවක් උපන්න නැන්නම් මමම අසහිය ඉන්නේ උපේක්ෂා සහගතව අන්න ඒ වේදනාව මුල් කරලාඉන්න මෙන්න මේ වේදනාව මුල් කරල තමන්ගේ වැඩ කටයුත තමන් දකින්න ගන්නවනම් මේදෞකිතෙන් මේ ඉන්දීටි පිනවන්න කරන වේදනාව මේක කයට බහින්න්නේනෑ කය ක්‍රියාත්මක වෙන්න කලින් එන වේදනා චෛස්සිකේ මුල් කල දැක්කනම් අන්න ඒ පුද්ගලයා වේදනානු පස්සනාව වඩන කෙනෙ ඒ තුළින් අභිජ්‍යාදෝමනස්ස දුරු කරන්න නිවන් මකට බැහැපු කෙනෙ ඒ වගේම තමයි ඒ වේදනාවට පත්වන්නත් කලින් හිත පත්වෙනවා චිත්තයකට යට රාජචිත්තයක් වෙන්න පුළුවන් දේශචිත්තයක් වෙන්න පුළුවන් මෝහචිත්තයක් වෙන්න පුළුවන්. මේක මේ වචනයෙන් පුළුවන් කියන්න පුළුවන් එකක් නෙමේ මේක වඩල බලන්න ඕන එතකොට තමයි රා ජිත්තවය දේශචිත්තයේ මෝහ චත්තය කියන්නේ මොකක්ද සැපදුකු උපේක්ෂාව කියන්නේ මොකක්ද හරියට වෙන් කරන්න පුළුවන් තමන්ටම මේක මේ අපිට යම්කිසිගෙන පිකුව මේ සුකවේදනවා කිය නයෝක රා චිත්තවයට අතව නක ක් හිෙන කියන්න පුළුවන් හැබැයි මෙන්න මේ රාග සිත එල පහුවෙලා මයි සුක වේදනාවට යන්නේ. මුලින් ඊටසයන්න ගොඩනැගන්නේ. රාගහිතා එ මෙන්න රාගහිතා කුපන්න. ඒ රාගහිත එක්ම තමයි ඉළඟට සුකවේදනාවට පත්ව ඒ එකයි මම්මකවේ දෙක මේ යම් කිසි කෙනෙකට වචනපදවලට විද්හරණ හරි අපහසුයි. මෙම මේ තිරිය විග මේ එක තමන්ම තමන්ගේ ප්‍රඥාවෙන්ම දකින්න ඕොන එක. දේශසිදක ගොඩ නැෙනවා. මෝමසිද ගොඩනැගෙනවා මෙන්න තමන්ට දේරෙනවා මෙන්න මට රාගහිතකට පත් වනාා. මෙන්න දේශහිතා කුපන්න. ොකද දශ හිතා කපන්න ලොටත් සමහිට ඔබ දුක් පවේදනාවටම පත්වෙලත්ත ඇති ඔබ දේශ හිතා කුපන්න කියලොට ඔබ ඔබ දේශහිත දකින්න ඇත්තේ ඔබ දුක් වේදනාව මුූල් කරලා වෙන්න ඇති එහෙම වෙන්න පුළුවන් ඒක නිසා ඒයි මේ කියන්නේ මෙන්න මං උපේක්ෂා සහගත ඉන්න ඉන්න මේ සැලසන එක මෙන්න කෙස් උපන්න මේ කෙලෙස් නිසා මෙන්න මෝහ සිතින් සතරසති පට්ඨානයක් නැතුවන ම මේ කටයුත් කරන්නේ දකින්න පුළුවන්ගේ හිත එ අන්න රාගදේශ මොහ චිත සිත ගොඩනැගෙන කොටම යම ඒ දකළ ඒක තේරුන් රගෙන ඒක වේදනා කාය කියන මේ දෙකට වැටෙන්න කලින් අභිද්‍යා දෝමනස්ස දුරකරන්න ප්‍රීණ කරන්න උත්සහවීරය ගණන ගන්නේ පුද්ගලයා චිත්තානු පසනාව වඩන කෙනෙ හැබැයි මේ රාගදේ සමෝ චිත්තය ගොඩනැගෙනක් කලින් අපට අරමුණක් කියන්නේ මේ අරමුණ ද්‍යා ්‍රෘස්නාවෙන් ගඩනැගෙන අරමුණක් හැයි ා දේශ මහයන්ට සැපදුගු පේක්ෂා කියන මේවට පත් වෙල නෑ හැකනනාසේ දදිවකයි මනකින් ඉන්දි සක්‍රියවෙලත් නෑ දම්මයක් කියන්නේ මේක මඟ වඩන්න මඟ වඩනකොට තේරනවා මේ දම්මන විදිහ පෙර ඇසරු කරපු එක මුල් කල්ල වි්ඥානය පවතිනි සංකාරය මත ඒකග රූපයකින් වේදනාවකින් සංඥාවකින් සංකායකින් තොරව විඥාන ගමන බීම හටක් නැවතීමක් නැත කියලා මෙනහි විග්‍රහ කරය භාග්‍යතුන් වහන්ස මේ විඤ්ානයේ පවතිනිමි සංකාරය මත් ඒකනි සංකාර්පත්වයෙන් විඤ්ඥාන වය කියන්නේ සෑම මොහොතකම එයාට ඕනේ මොකදද කාය සංචේතනා කාය සංකාර වචී සංචේතනා වචී සංකාර මනෝ සංචේතනා චිත්ත සංකාර මෙන සංචේතනා තමයි යාට හැම ොහතක ඕනේ මෙන්න මේ සංචේතන වලට ගෙන දම්ම කියලා අරමුණු වෙන්නේ පෙර ඇසුලු කරපු එක මුල් කරලා පුර අපිගෙන පුරුද්ද කිලපේ මෙ පුරුදරයෙන සිතුවිල කන්දත්වය මේ සිතුවිලින්දේ අද්‍යා තුෘස්නාව ගැබ්බනාට රාගදේ මොෝ සිතත්න සැපදකූපේක්ෂ කෙන වේදනාවත්න ඇහකණනාසේ දිවකයි මනතාම සක්විය කරන මටමට කාය සංකාරයක් සිද්ධ වෙලත්නෑ. හැබැයි මේ අවිද්‍යාව තුෂනාව නිසා බලාපොරොත්තු සභාවය නිසා කෙලෙස් කන්ද නිසා. සිතුවිලියනවා. මෙන්න මේ සිතුවිලම රාගෙේ මහ චිතයට ැරලනෑ මෙන්න සිතුවිල්ල එන කොටම සතර සති පට්ඨානේ පූර්ණත්තේයට පත්ව අවස්ථාවෙනකට හැනම් ඒකේ සතර සතිපට්ටානය අග්‍රවෙනකොට මෙන්න මේ දම්ම දකින්න ගන්නවා නැන්නන් දම්ම කියලා කියන්නේ ඔබට දකින එකක් නෙමේ ඔබට තම පීන්න ැතියෙන බල සතර සති පට්ටානය අග්‍ර නැත්නම් තම වැටහිෙන් නිත්නෑ ඒක ඉසභාාවිය සතර සති පට්ඨානය අග්‍ර පුද්ගලයට දම්ම වැටහෙනු ඇනම් අන්නේ අරමුණ සිතුවිල්ලලා කෙනකොට මේක දැකලා නිස දුකා යනතයි අ සුයි කියලා දැකල න්න අභිද්‍යා දෝමනස්සේ ප්‍රහිණ කලාන ඒව පස් යන ඇලන ැල්ලෙන සභාවේ මානසික පෙළීම දුකදාහය ගින්න ප්‍රහින කර නනිච්චයි දුක් යනත්තයි කියලා මග වැඩුවනක්. අන්න දම්මානු පස්සනාව වැඩුව. මෙන්න මේ විදිහට තමයි මේ සතර සතිපට්ටානය වැඩෙන්නේ. එහෙනම් මේකේ යම්කිසිගෙනෙක් කරනාවනන් සතර සති පට්ටානය වඩන වනා ඒ වඩන්න පහසුම තැන තමයි කායානු පස්සනාව. අපි කියනව කලින්ගවාගේ ඩිස්පලේක මේක පේනොයි කැන මේ ඇත මෙහෙම තියෙන අත මේහ ගිලල්ේ මොකක්රන දරුවක් කරන මේක ගහන්න යනකොට අපට හිතේරෙන්නේ හ මදුරුවට ගහන්නයවන ගහන්න යනකොටා මෙන්නමං ගහන්න යනු අන්නහෙම පේනවා එතට මේක නවත්ත කරන මේ ගහන එක නවත්තන්න මදරුවවා රනවා රණය මිසින පුද්රි අපි උදහනයට ගත්තේ මරන්න ගහන්න යනවනම් මෙන්න මං සතෙක් මරන්න යන්නේ ඒ අවබෝධනකොට ට බස මේ එක ගන්න පිහේ දාල පන්නලයා වනවා. අන්න දැක් හෙනම් මේ කය ක්‍රියාත්මක වෙන විදිහ දකින්න පුළුවන් හැකියාව ෙක් හිතර වඩා. ඊට පබසේ කාලයක් ට වේදනාව දකින්න ගන්නවා ඊටබසේ කාත කාලයක් ප්‍රඥ වැඩනකොට සති වැඩන්නනකොට සතර සති පට්ටානය වෙනකොට ප්‍රාගදේ ස මොහොත් සිත දකින්න ගන්නවා තවත් සතර සති පට්ටානය අග්‍රවෙනකොට දම්ම දකින්න ගන්න අරමුණු දකින්න ගන්න. එ මේක ක්‍රියාත්මක වෙන්නේ අපිට අපි මේ සි ඔක්කෝම ක්‍රියාත්මක වෙන්නේ දම්ම චිත්ත වේදනා කාය මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ ලෝකේ හැබැයි අපිට මේ නිවන්මක වඩන්න තියෙන ආාපාසට කාය වේදනා චිත්ත දම්ම. ඒවිත තමයි වැඩෙන්ෙන්නේ ඉතින් පහැදිලි වෙන්නඇති කියලා හිතෙනවා හැබැයි සතර සති පට්ටානය වඩන්න දන්නේ දහම් මැස පහළ වෙච්ච සෝතාපන්න ආර්යශාව කියා ඒකත් තේරු ගන්න ඕන්න පැහදිි වෙන්න ඇති කියලා හිතෙනවා තෙරුවන් සරණ. හැල ේ सර හत् තව කාට ප්‍රශ ගල නව ස්වාම वाන්ස වෙ පත් කන්නන අවස්ථාව ගන්න है පි හවදුන මේ මට ඇවිල්ල තිනම් පැටු කීපයක්ම්මං එකක් ඉතිරිපත් කරන්නද කට්ටිය ලැස්වෙනක හා හොඳයි නොන. බුදු හාමුදුරු දේශනා කළේ හේතුඵල දහමක් මෙත නැද්දී? සුන්්‍යතාවය ඇති වන්නේ කොහොමද ඕ අපි මෙතන තේරුම්ගන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා පොතන සුන්‍යතාවයකයට අද ලෝකයේ බොහෝ දෙනා බොහෝ විවිතුූ ආකාරයට දකින්න ගන්නවා ඒ අපි තේරුම් ගන්න ඕනේ හේතු පල දහම කිවට පසේ භාග්‍යවතුන් වහන්සේ පෙන්න්නේ අවිද්‍යාපත්වයෙන් සංකාර්වය සංකාරපත්තියෙන් විඤ්ඥානමී මේ පිස්ස උපාදය තමයි භාගවතුන් වහන්සේ හේතු පලයක් ඉදර පෙන්නුයි අවිද්‍යාව ක්‍රියාත්ම කුණානම් ජාති ජරාව්‍යයාදි මරණ සෝක පරිදේව දුක්දුන්න සුපායාස වලින් කෙරවල වෙනවා කෙරවල වෙන්න 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 වෙන්නඒ මොකද හේතුවේ ජාතිය හටාරගෙන මැරල ගියා නම් ඒ නිරෝධ වඋුණනං අයි ජාතියක් හටගන්න හේතුවක් නෑ එහෙමෙක් නෙමේනි. අවිද්‍යාව පවතිනතාකල් ජාතිජරා ව්‍යාධිමරණ සෝක පරිදිව දුක් දොන්නස් ක්‍රියාත්නකයි මෙන්න මේකයි භාග්‍යවතුන් වන්සේගේ හේතු පල දහමු අර හේතුව නිසා ඒක හැදෙන වනමේ ඒකයි ඒක ඇවිල්ලා ඒ නියමයක් අනිත් ලෝකෙ දේවල් බුදුපයන් වහන්සේ දීපන්කර පාදමූලේද පාර්ථනා කළෙත් මම මේ සංසාර්දුක්කන්දෙන් නිදහස්වෙලා ලෝක සත්‍යයවත් එතර කරනවා කියලන්නේ එම් බුදුවරෙක් ලෝකට පහර වවෙෙන ලෝක අනිදේවල් ලෝක වෙනනස්භවික ක්‍රියාවල විග්හ කරන්න නෙමයි සත්වයා සසරගමන මොකක් ්‍යයන සසරගමන තේරුම් කල දිල සසරගමනින් එතර කරන්න අන්නේ එක නිසා එතකොට මෙකමින් සූන්‍යතාවේ කියල පෙන්ුවට පසේ අද විද්ගහ කරනවා විවිදුූ ආකාරයට මොකුත් නෑ කිය එක ආකාර පවතින මේ එහෙම එකක් හරි තමයි නැහ නෙමේ ැයි ුද්ධ ාසනය සුංඥතාවේ සැරියුත් මහර අතන්වන්සේ හොඳට විදගහ කල තියෙනවා සුංඥතා විහරණය මොකක්ද කිය ඇැවුවොත් එහෙම උන්න්නන්සේ හොඳට විගහ කළ තියෙනවා සමාදය මොදක ැවොත්ත එෙම උන්ස සමාධය විග්හ කල මේේ බුද් වාාසනය සමාධය තුන ඉතියන්නේ ඒක තමයි අනිමිත්ත සමාධිය අප්‍රණ හිත සමාදිය සුං්ඥත සමාදිය මෙන්න සුංඥත සමාධිය कො මේ සුन्य විहරණය ොකක්ද केළල හොත්ීම සැරුත් මහරහතන් වහන්සේ विभााගන ම अनिच्य දීना सनतेය दुक््य දීना න්න सूनतेය අන දना න්න सूनतेය ඒना याම් किसी पुද්ගලයෙක් में බुद्ध मार्ගය මේ निवान मारග केले අර නො නො ටුවන්සන්නන්නේ අපි හාමුදුරණේ තෙටුවන් සන්න හාමුදුරණේ අපි වහෙන්වද? ෙරවන් සන්නන්නේ හමුදුරුණේ අපි ඇහෙනවාද තෙරුවන් සන්න හමුදුරණය උබහන්සේමී උට්ටලා සමාවෙන්න? දැ හරිද එ හාමතු ඕ යාලයෙකුට මේ කෙලෙස්වලින් අත්හරන වැලි නොබැදී මිදී යන්න ඕනෑ කියල දැක්කනම් එහෙම නැත්නම් මේ රාගයක් දේශයක් මෝහයක් ගොඩ නැගෙන තැන එතන මම් පිහිටන්නේ නැත්නම් ඒ අවස්ථාව මං අත්හරරි නොවැලි නොබැද මිදී කියා කියලා ඒ කටයුත්ත පිහිටලා කටයුතු කරනවාන මෙ මෙතනයි සුඥතය තියනනි බුද්ධ වාසන නැන්නම්මි මොකුත්නෑ මේක හිස්ස එකක් කියලා ගන්නවන ප්‍රාගදේශ මෝහ ප්‍රහිීනවෙන සුංඥතියක් නෙමි මොකද මේකේ යා හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේට පස්සේ මහා ප්‍රඥාවන් තුමන්ගින් ප්‍රඥාවන් අග්‍රස්ථන් ලබි සරියුත් මහරහතන් වහන්සේ සැරියුත් මහරතන්වන් සු්ඥතයයි කියල විද්ගහ කළේ ය මේ කනිිච දකින දුක්දකිනවන ගනත දකින අසුභේ දකිනවන අතැන ල මිද න කාරනාව තමයි සැරවුත්මහරහතන්ව සංඥතිය ඉල පැිවි තේරුම් ගන්න ඕනි ඒවගේම තමයි මං පුංචි සූත්‍රයක් වෙන්නන්නම් ඒක තමයි බාහිය සූත්‍රි ධාරුේරිය බාහිය ධාරේරිය බාහි ධාරුතේරියන්ට විග්‍රහ කරපු සූත්‍රී මෙන්න මෙතන සුංඥතයේ භාග්‍යවතුන් වහසේ හොඳට විග්‍රහ කරලා තියෙනවා හැබැයි කවරුත් තේරුම් අරද කියන්න දන්නේ හි ධර චේරියන්ට භාග්‍යවතුන් වහන්සේ කියන අර කෙටියෙෙන් ඔබගේ ධර්මය කෙටියයෙන් පවසන්න මග ජීවිතය කොයි මුහොතෙද කියන දන්නේ නෑ ඔබහන්සේ ජීවිතය කොයි මුහොතද කියන දන්නේ නෑ. ඔබ වහන්සේ දන්න ධර්මය කෙටියෙන්ම මට කියල දෙන්න කියලා. මොකද කෙටියයෙන් වලා ධර්මය අවබෝධ කරම අග්‍රස්තන් ලබේ බාහි ධර්ජය තුන් වහන්සේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ බාහි ධරුචේරියන්ට විග්‍රහ කරන අබාහිය ඔබ මේ අවස්ථාව යම් තැනක පිහිටියයේ නැත්ම්. ඒ අවස්ථාවේ ඔබ තව තැනක පිහිටලත් නෑ හැබැයි මෙන්න මේ කාරණාව කියන්න කලින් භාග්‍යවතුන් වහන්සේ විග්හ කරනවා. හිතේව දිත්තමත්තාං භවිසති සුතේව සුතමත්තම් භවිස්සති මුතේව මුතමත්තම් භවිස්සති, විඤ්ඥාතයේ විඥාත මත්තම් භවි්සති මෙම විග්්‍රහ කරනවා අදදා හැබැයි අපට අහන්න සැලසෙන්නේ මෙන්න මේ පදපේ ිහතර විතරයි දැකියෝ දැක මතියයි ඇැනම් දැකෝ දැක්ව පමණ. මෙම හිතන්න කිය ලකි නම සු්‍යතයට පත්වෙන්න්න හැබැයි සුන්ඥතයට පත්ෙන්න්න භාග්‍යවතුන් වහස බාය දරුකරයට ඕක විත රක්මක ඕක කියලා බාහිය ධාරුචේරයන් අරිහත්තයට පත් එච්ච හිත ගොඩ නැගුණ ඊට යට පද පේලිය ඒක තමයි බුදුපානාන්සකයනවේ බාහිය ඔබ ඔබ දැක දැක්කොත් ඒ දැකේ මාත්‍රේ ඔබ එතන පිහිතිය නැත්නම් මේ කරණාව හොඳට රහන්න ඕනේ ොහොතය ඔබ එතන පිහිටිය නැත්නම් ඒ අවස්ථාවේ ඔබ තව තැනක පිහිටලත් නෑ එන දක්කොත් දැක මාත් දැකීම දැකී මාතයෙන් ඔබ එක තැනක පිහිටය නැත්නම් ඒ අවස්ථාවේ ඔබ තව තැනක පිහිටලත් නෑ මෙන්න කියනවා ඒනම් අපි අපිට සුං්ඥතයට පත්වන්න නම් ඒකයිබර සැරියුත් මහරහතන් වහන්සේ කියන්නේ ය මේ කනිිච්ච වඩන මේ සුන්ඥති දුක්ක වඩනවනඒ සුං්ඥතිය අනත්ව වඩනවනක් මේ සු්ඥතය අසුබේ වඩනවන සුංඥ්‍යතය අ හැරි නොැලයි ොැද මදයනවන ඒ සුංඥතය කියලා කියැන මෙන්න මේ හේතුයව නිසා බුදු පියන් වන්ස කියනවා දැකීම දැකී මාත්‍රයෙන් බාහි ඔබේ එතන පිහිටය නැත්නඟගේ අවස්ථාව මේ කියන්නේ ඒ අවස්ථාව ඔබ තව තැනක පිහිට ලත් නැහැ කියනවා ඔබ එතන පිහිට ලත් නෑ ඔබ තව තැනක පිහිටලත් නෑ ඔබට පිහිටන්න තැනක් නෑ එහම් පිහිටපු දැනක් නෑ අන්න සුංඥත අවස්ථාව ඔබ පිරිනවාම් පානවා. මෙන්න මෙච්චරයි කියන්නේ. බාහිය ධාරචේරියන් නරිහත්තයට පත්වෙනවා. ඒන අර සැරුත් දුක කියන යම ිච්ච වඩන දුක්වඩන අනත්ත වඩන අ සුබ වඩන න අත්තරීම නොෑල ැදීම මිදී වනවන. අන්න සුංඥතියයි කියලා කියන්නේ එකයි. එන අර හේතුවක පල නයාය තමයි භාගවතුන් වහන්සේ පෙන්න්නන්නේ. ඒ නකේ. තබෝධය පිහිට තැන තමයි සුං්‍යත සභවි අත්හරී නොවැලි නොබැද මදිියන ැන පහිටන්න නෑැකු හඒවත් මොකද හේතුරට අන්ුරූපෝ පලය ප්‍රඥාවෙන් දකිනවා ඒ ඒ අවස්ථාවක යම්තනක පිහිටන්න නැත්නම් පිහිටන්න තැනක් නෑ පිරිිනිවනට පත්වෙනවා ඒකයි නැන්නම් අරහතුන් වහන්සේ කෙනෙකුත් දානගන්නවා ස්්‍රාවකය කවුත් බන කියනවා හැම ලෞකිකඒනේ කයට අවශ්‍ය කරන සියලු ප්‍රත්්‍යය කපයන්න ඕේ ැයි ඔබාහලඇති පෙලා කරිහත් උතුමන් වහන්සේලා සක්මන් තමන්ගේ ශිෂ්්‍ය නමුවල් වලට සාාවකසාාවක් අ ඇසු කරන මිත්‍ර ස්වාමීන් වහසලට කියනවා මම හට ඔබ හලතිම මේ ක හෙට දවල් දොල්හට මෙන්න මෙන්න මේ වෙලාවට මම සක්මනයේදී පිළිනිවම් පානු එනම් මේ සක්මන් කරන ගමන් කාටද පිළිනිවන් පාන පුළවා අන්න පිහිටන් නැති අවස්ථාවක පිහිටන්න පුළුවන් උතුමන් වහන්සේලාට. එනම් යමෙක් පිරිිනිිවට පත්තින වන පිහිට අන්නන්නේ නෑ මහා පරිනිි්ාණ සූත්‍රය බහල ඇති නන්දහාමුතුර වඩනවා බුදුපයන් වහන්සේ අට සම නිරෝධ ස මාපත්තිය සමව වන්ස පිුව පැවයි කියලා. හැබැයි එතනිට ැරරි කාශප මහරතන් වන්සේ ැර කාශප මහරහතන් වහන්සේ වෙන්න ඕනනි මට මතක විදියට නෑ තවම පිරිිවට පෑවිෙන හැ උන්නවන් නිරෝධ සමාපතිය සමවදිය.ඊලසන්නහසිනවලට සමවැදිල අ්ට සමාපත්ති නිරෝධ සමාපති වලට සමවැදිල උන්වහන්සේ අන්න පිහිට නැති අවස්ථාවට පැි පැමිණිය පිණුවම් පෑවා. එනම් මේ බුද්ධ සාාසනය සුංඥතයකය නම මොකුත්මනැහැ හිස් දෙයක් කියන නෙමේ. හැරිියුත් මහරහතන් වහන්සේ පෙන්නවාගේ අනි බව දුක් බව අනාත බව අසු භව දකළ අත්තැන වැලි මිදේ ගහිල්ලා නැන්නම් බුදුපියන් වහන්සේ බාහි ධාරතරියන්ට පෙන්නවාගේ. ඒ අවස්ථ ඔබ අන්තර පිහිට නැන්නම් ඒවස්යි ඔබ තවතන පිහිටල දෙන්න ඔබ මේ අවස්ථාදකීමමිහිලන ඔබට පහිටන තනක්න ඔ පිරිනුවවාම් පාන අන්න සුංඥතස භාවේ. බුදුියන් වහන්සේගේ ධර්මයයක්ත් හේතු පලනයාය ධර්මය සුනඥත සභාවියක්ත් හේතු පලනයාය අවබෝධ හිතේ අවසාන කෙලවර පිහිටන තැන මෙන්න මේකයි තේරුම් ගන්න අවස්ස තැන තෙරුවන් සරණය පැහැදිලි වෙන්න කියලා හිතනවාොම් ඒ සම්බන්ධ අපේ සෝම් හා සම්බන්ධ කාටරය ගැට පත්තිරන ඉතිරි පපත් කරනස්වා මිවා ච න්රන සහර වෙලාවට කියනෝ මලය රප නිजी නිසත් तो सुන්න කියල එතකොටඒ එදි කොහම කැපලाइ රපු මෙහෙ මයි අපි මෙතන තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ किසිමදයක් එකකාකාර පවතින එකක් නෙමේ ත මෙතන තියෙන එකකා මේ ලෝකයක් දින किසිමදයක් එකකාකාර පවතින එකක් නෙමේ එතකොට सुුन तो නිසත් ජීව මේ ජීවයක් පවදිනය එකක්නමි ඒන්නේ එකකාරය එක මාත්‍රයයක්නේ මාත්‍රය ගත්තොත් හෙම අප චිතවවිීදක චිත්ත්‍යක්ෂයක ත් උපාදයි තිිට ංගයි කල ිග ාව ො එකම මේ ගැමරටම යන්න මොකද මට අවශ්‍ය කරන්නේ ලෝක සත්වයාගේ රාගදේ ස හෝ සිත්්ිතරක් නිදහස් භාවයට පත්ක දහස තියනඒ එකනනි සහබයි මේ මතක් කරපු කරම කියන්නේ එතකොට උපාද තිිටි බංගයකගත්ොත් හමඒ එකත් බෙධාවෙන් කරන්න ගියොත්හම එක කෙරව ලක්නෑ කාල පරාස යක්නහ එම් එකකාර පවතින එක රූපය කියන එකඒස්භාවකා එ නිසාතු මේ සත්වයක් කියලා පනවන්න බැෑ මේ අහවල්ල අහවල් එක කියලා පනවන්න බැහැ ඒකත් එහෙකා ට සුං්‍යතෝ ඒ පැත්තන සූඥතය තියෙනවා නැතුවන මේ හැබැයි ඒ සුං්ඥතය ඇවිල්ල මේක අපි සුනඥත සභාවේ පිහිටන්න විද්හා කරපු තේරුම්ගන්න පහසුවෙන කියාපු තිියාව ඒකයි මෙන්න ඒ අවස්ථාව ගත්තට පස්සේ ඒතරකොට සුන්‍යතෝ කියලා ඇතිට විද්හ කරන්න එකකාර පවතින අවස්ථාවක් නැහැමකේ එහෙම පැත්තක් තියෙනවා නැතුවත්නේ හැබයි එහෙම පැත්ත උන්හසේ විදග්හ කරන්නේ ඕනෑම පුද්ගලකට මේ ධර්මමාර්ගය යනකොට ඒ හිත වඩන්න හිත වඩන්න අශ්‍ය කරන පත්තය සබරිසරය සකසන්න උන්වහන්සේ තේරුම් බේරුම් කරගන්න විදිිය. හැබැයි ඒ ඒ දහම් පරියාය ද් වාසනය ඔක්කෝටම බුදුපාණ වහන්සේ විග්‍රහ කළේ නෑ එතන එක පුද්ගල ඇයටයි විග්‍රහ කලේ නිසාත්ව නිදජවෝ සු්‍යතව කියල රූපය හැවැයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හේතු පළධර්මයක් තුළින් නැගීච්ච සුංඥතයට පැමිණින තැන හැබැයි බුදුපයන් වහන්ේ අනිත් සියලු භික්‍ෂූන් වහසල කීදාහකර කියයන්න මොමදන්නේ නෑ ඔය කාරණාව විග්‍රහ කල නෑ ඔය එක භික්‍ෂුවකටේ තියන පුද්ගල ප්‍රඥාතිය මුල් කරලා ඒ ඒ පුද්ගලයන්ට වැටහෙන ඥානය ඉන්දිය බරෝ පරිත ඥානයෙන් උන්වහස දැකලා වේග්්‍රහ කරපු දහම් පද පේලිය ඉතින් මෙහෙම එකක් තේරුම් ගන්න ඕනේ මහත්යර ස අප හමුර පොහම් ොහොන් පින් මහත්නය තව කාටහරේ ප්‍රශ්න ගත් ලුති හාදස්වා මිවාජිවෙතේ ඉදිරි පත් කරන අවස්ථාව ගන්න පුළුවන් අප හමුදුන සති දෙකට කලින් ප්‍රශ්න කීපයක් ඇවිත් තියෙනවා මගේ ඒකස් කිතකං ඉදිරිපත් කරන්න වස්ථාවගන්නද හොදයි නොන. ගැටලුව ශාන්තිනායක තිලෝගර ගුදුපියාණන්ගේ දේශනාව අනුව කෙනකු මරණයට පත් වූ විට දවස් හත් දවසින් දානය දීමට නියම කර නැත. ඒයට හේතුුව වයෙන් දක්වා ඇත්තේ දින හතකට පසුව වෙනත් ආත් මේක උපත ලබන බව. නම් අටවිනි දින ධර්ම දේශනාවක් පවත්තා නමවෙනි දින සංගිකධානයක් පිරිනැමීමෙන් ඔහු හෝ ඇය පංගතහැකි ආත්මයක උපතර ලබා ඇත්නම්. එම පිං අනමෝදනාවෙන් පින් ලබාගෙන සුගතිගාමී වේද. දුකක් ඇත්නම් ඉං මිදී සැපතට පත්වේද. ඕ මෙහෙමත් තේරුන්ගන්න ඕනේ. ඔතන යම්කිසි අපි අපිට කියන්න බැහැ මේ මේ පරලව යන ඔක්කොම පින් ගන්න පුළුවන් අත්බැවල ඉන්නවා කියලා මොකද පංචකාමේ බදිඳ ලාපොතුව මැලැගවත් බුද්ධ අධිත්්‍ය පරයායි සූතේ භාගතුන් වන් සූතටරන් රපව බුදුපයන්හන්සිකෙන ඒකාන් යනෙ න තිරිසං යෝනයේ සර්තා ඥානයේ භාගතුන්වා බුදුරැසින් දකින මේ ගති දෙක පමණයි කියලා හැබ එතිනින් මෙ හා තියෙනවා තිරිසංසා විනිපාත් අසුරු මේ පේත සහ විනිපාත් අසුර කියල මෙන්න මේ පේත යනිව උපත් තිලබන පේත යෝනිවලත් පරදත්ත රපජීවය කියන පේතත් බැවි උපති කියලැබෝ පගන්න හැකියාව තියෙනවා පින්ගන්න හැකියාව ගැන මේ කියන කරන දේවල් අනුමෝදංවීමේ හැකියාව තියෙනවා ඒක මේඒ බෞද්ධයි කියලා මැරලගයා කියෙලා ත්‍රස්්‍යාන වෙලා ඉඳල මැරලගයා කියලා මුස්ලිම් වෙලා ඉඳල මැර ලගයා කියලා විවිධ වූ කොයිආකාරයෙන් ගත්තා මොනාගම් ගත්තත් එහෙම කියලා නැහැ කියන දෙයක් අනුමෝදංවීම ශක්තියක් තියන ඒගොල්ල හැමති දෙය අනුමෝද වෙන ඒගොල්ලන්ට එකනේ උනත් සතුු වෙන්න අපි හ අපික අපි කතාාව ගෙන හ මි තියෙනවයි කියලා කවුරු හරි කතා කරනට හෝමි තියෙන එකන ඒකට තබ අපි එල්ලි එල්ලි කතා කරන්න ඒ කතාව දිගට පවත් අගෙනන්නේ මෙන්න මේ වගේ දේවල්ලට කැමැති කොට්ටා සේතැන් වල ඉන්නවා එතකොට පිණට නැඹුරු වෙලා මොකද බුද්ධ සාාසනය පින් කලා කියලා ඔක්කම මේ දිවලුව කියන්න එනැහැනේ භාග්‍යතුන් වහන් සෙන් පෙන්නවානි අපා අයන්නත් පුළුවන් හැබැයි පව් කලා කියලා අපායන්ෙන්නේ සුගති ගම වන්න පුළුවගේ ගොටන ගෙන කිත්්ත පරම්පානිසා ඒකොයි මොහොත වෙනගේ අපිට කියන්න බැහැ එතකොට හැබැයි මෙන්න මෙතෙන්දි මොනාත් බැවයක වුණත් මො ගමකුණත් මැල්ලාගියොත් අර පරදත්තර ූපකිවී කියන පේතාත් බැවයට පත්වෙන් හේතු සවාසනා සැකසෙන තැන් තියෙනවා හේතු සැකසෙනවා අන්න ඒ තැනට පත්වෙච්ච පුද්ගලයන්ට මේ තම හැසු මිසරුර යම්කිසිෙන ගාම්කිසිදයක් කිවෝ ඒදේවල් කරන්න හැකියාව තිය නයි දේවල් අනමෝදන් වන්න හමිටියය ඒක මෙහෙමයි කියලා ඒළොටත් ඒ මට්ටම මානසිකත්වය තියෙනවා හැබැයි මෙතන යම් කිසි පුද්ගලේ මැරිලා ඒ දිනගාන ගියාට පස්ේ තමයි ඒ මානසිකත්වය ගොඩ නැගෙන එතකම් ඒ පුද්ගල මේ තමන්ගේ ලෞගි ජීවිතය ගතකරම අනුසත් ජීවිතය ගත කරපු ඒ ක්‍රියා කලාපයම ජීවත්වෙන් උත්සාගන්න කොටසක් ඒකයි එතෙන්ට ගාට පස සිද්ධන්ති සිද්ධ වෙන හැම පුදගලයාගේ හැමමානසික ඤ්ඥායක් හම විියාමක වෙන්නිනඒඒ පිරිසින්නෝ මොක දවිලෝකෙර ගියාගේලා ආපව් මේ මනුසලෝක ගැන හිත හිතා හෙමින් නනෑ මෙතනින් චුතු වනාන ඒ උපත්තිය ලබන හැබයි චුතු මේ පටිසන්දය සක න ත උප්ති ලබන තර කාලපරසය පොඩි කලපරස තින හැබයි මනුසදභාවේ හිටිය කියලා ඒ ආපවතන මේ කරගරා හෙමින් එකක්නෑ දින හතයි කියලා මට වැටහින ආකාරයට හැබැයි අර අනුමෝදන්ගෙන ශක්තියයක්වයන අන්න අතන එතෙන්ට එතෙන්ට පත්වෙන හිටහදා ගන්න මොකද මෙතන මනුත්සකයින් ගිය කියලා ලොකු වෙනසක් එතන එයගොලට දැනෙ ඉන්නේ. දැනන්න නතිෙන හේදව තමයි අර ඉන්නගම් කරපු ගියපුටිකට අර මහා වැඩකොටසවල් කරන්න හිතා කියවස්යි ගොඩ්නැගිටි නැතිනිසා ඒක කියන්නේ මෙතන මනුසත්භාවේම ඉන්නවා කරගත් පිනක් සේවුන නෑ දවල් මැසලු කරන්න මානසිකත්වේ මැල. මරල කියට පස්ේ ඒගොු මහිතන්න මෙෝ මගේ කියන වස්තු කොඩග තමයි ම උටක තමයි මේ ඉන්නෙ කියල තමයි මානසිකක්ත්වයෙන් ඉන්නේ හැබැයි ඒ තැනට පත්වෙන්නම් ඒගොලට දින හතාක් යනවා කියල තමයි අහන්නසන්නේ හැබැයි යන්න ඉතිින් පස්සේ ඒ පිං අනුමෝදං වෙන කොට ඒ පුද්ගලයන්ට ඒ අවස්ථාව උදාකර ගන්න පුළුවන් ඒක පිනමන මේ යම් කිසි කෙනෙකුට අපි කියම කොයි අවින කොඩිවින කරන්න තොයිල් බවිල් කරන්නඒගන්න ඒත් ඕවගේම කියන දෙයක් කරන කොට්ටාස් තමයි අල්ලගන්න ඒේ බලවත් කට්තිය එන කොට ඉන්නකොල් මනුස්ස ජීවිතය හරි අපි කියන්න චන්්ඩිකං කරලා අර මේ හරි දරුණු පුද්ගල කොට්ටාසේම ඒවගේ පිරි සතන හිටියයෙන ඒවා කොටේ තමයි අනවින කොඩි කරන්න අනවි කොඩිෙන කරන්න තුොය කට්ටඩි අල්ලගන්න හැබැ යියට කියනදේ කරනවා මේ කරගනික වත්ති මේක කරගන්න <tedan> really as well as heиваем, ැ ඒ අදර තින්න මෙන්න අපි පින්කමක්කම මේ පින් අනුමෝදන්ය එහෙම කැමති අඇත්තින්න හිම අනමෝද වෙන කැති අයත්තින්නවා අ එහෙම අනුමෝදං වෙන කට්ටියට ඒ අනුමෝදගීමේ ශක්තියක් එතන තියෙනවා මොක දෙයායි බලාපොරොත්තු වෙන්නේ එක අපි කරන්න කියන්නත් ඒක හැබැ අපි කොච්චර දානමාන කරලා මේ අනුෝදන්වයන් කිවට අනුමෝදං වන්න කැමති නැති කොට්ට සත්තිවා ඇ ඉන්නකම් පුරුදු කරලලා නැත්නම් දම් පින්කම් කරන්න දානයත්දිනවටත් ඉරිසියාකන් කලාන ඔවුන්ට කන්නදදිල වැඩන්න ඉඩහතයි බල්ලට කන්න දු නොවායගතා කිවන අර කොච්චර දන්දිල පින් අනුමෝදන්වයන් කිවට අනුමෝදන්ග වන්න හේතුුණේ එම් කොච්චර ගොහම කළත් අන්න ඒදැන හෙම පහිටනවා ඒවගේ හැබයි අනුමෝදං වෙන ශක්තිය තියෙනවන ඒකට්ටි අනුමෝදංවෙලා දුගතියක ඉන්න ඒගෙන් සුගතියකගෙන අර පේතත් බැවයි නොන ගතනින් පොඩ්ඩක් හරි මාඩුදේව කිය මට හරි පත්ව එන නුසත් භවකට හේතු පත් හැරකගන්න ඒ වගේම තමයි අරවගේම ඉන්න කටය දෂ පැත්නවත් හැරෙන්න්න පුළුවන් එතකොට ඒකටියේ දුගතියක හිටයෙන අයර කාට හරි පැතිකටග අහුනාන අයකොට දුග තියරෙනවට කටයුට ඇත්ල කරගන්න පුළුවන් මොකද භාග්‍යතුන් වහන්සේ භිග්‍රහ කරනවානේ ය දේව තුති මනු දත ද ත ුත ත තියෙනවා. පේත අදදවෙන් චුතවෙලායි සුගති ාමීි අදභවයක් ලබනවගැ නිීසිලට ගන්න පස්සගේ ප්‍රමාණය ඒ නිරයට තමයි යන්න පහලටමයි යන්න ඉති එහම ස්භාවය මකද භාගතුන් වහන්සක ඥානයට අපිට බොරු කරන්න බෑ උන්වන් සරක්ඥයි ඒන සියලු පැත්තේම සියල්ලන්ගේම පරිපූර්ණ ඥානයකී යුක්තයි ඒක නිසා ඉති අහෙම පැතිකටත් තියෙන. අනුමෝද එන්න කැමති නම් අපිත් පින් අනුමෝදන් කරනව නං අන්නේ අනුමෝදන්ගෙන ඒකට්ටිය දිදරක් පුලුවන් නැන්නම් පිනට අකමැතිනං කොච්චර හේතු තිබ්බත් පිනට අකමැතිනං ඒ පර්දත්ත රූපජීවයකෙන් අදවේ හිටියත් පිනට අකමැතිනං ඒකට්ටියයට ඒ පිනගන්න හේතු සැකසෙන නෑ ඒ පේතත්බැවයකෙන් දුගතියම ලගින්න වෙන ඉතින් ඔහොම පැතිකඩක් තියෙනවා තේරුන්ගන් උත්සාහ ගන්න පෙරුවන් සරණයි පින්ි අපිහමදුර ෙරන් සන්නයි මහිත ඊළංග ප්‍රශ්නයටට වහන්සේකීම උත්තරේඒහි ප්‍රශ්නටතාව නමුත්මං ඉදිරිපත් කරන්න මකදේ මහත්මය යු පරහා සම්බන්ධ වසිටිනවා.ඉං අනතුර මාසතුනෙන් අවුරුද්ධෙන් තම තමනට හැකි සෑම අවස්ථාවකදීම එවැනි පින් අනුමෝදනා කිරීමෙන් පින් ලබාගත හැකිවේද ඕ එදි අට කලින් කතා කලාම වගේම තමයි ඒක මාසතුනෙන්ද අවුරුද්දයෙන්ද අවුරදු පහෙන්ද කියලනෑ. අපේ බොෝ දෙනා ඔකට ගුණානුස්මරණය ඉන්නකං තමන්ට කරපු කුතූපකාරයට එහෙම නැට්නම් අරාපි කලින් මුල්ම පසට කතා කලා වගේ ගනු දෙනුව තියනවා එක මත මගේ කියන මානසිකත්වය මත තමයි මේ සියල්ල සිද්ධ වෙන්න ඒකයි ඉතින් යමෙක් මැරලගාට පසමි මගේ කියන මානසිකත්වයෙන් තමයි ඒ වැඩ කටයුත්ත සිද්ධ කරන්නේ. එතකොට ඒක මාසතු මද අවුරුද්ධද කිය නැ පුද්ගලයාන්ට මැල්ලගේ ප්‍රාණකාරයන්ට ගන්න හේතු සැකසෙනවනං ගන්න හේතු ඒගොලන්ගේ චිත්තේ ගඩ්නගිල තියෙනවන කැමැත්ත තියෙනවන ඒක මාසතුමද අවරුද්ධනයෑ තමන්ට කැමති දවසක සංඝ්‍යවාහන්සේලා ගහෙමයෙකුත් නෑ ඒ පුද්ගලයා ඉන්නකං බලාපොරොත්තු වනේ කුමනාකාරේපින් අංවලල්ට ද ඒ ආකාරේ පින්ක මක් කල ඒ පින් අනු මෝදන් කරන පුුව හැබැයි බුද්ධසාසනයයක් මුල් කරල යම්පින්කංරවනන් ඒ පින බලවත් මොකද දුර්ලබයි බුද්ධ වාසනය ඒක නිසා නිසායකට කාලවකවන් වක්නේ සමමායිට අපි මාසතුමෙන් දුන්නයි එක කිය ගන්න හේතු නැත්නම් ඒ පුදගල ගන්න හැබැ ඒපුග නයි කළ තවකට්ටියේ නැතුවත් නෙම මන්ගේ ඥාති කොට්ටාස ඉන්නවා බාගතුන්වහසේ විද්ගහ කරනවාමටම තිරකොඩ සූත්‍ර හරිියමක හර සූත්්‍රයක තියෙනවා කියනවායි නැන්න්නං මේ පරලෝ ගියාට පස්කන් දරුමල්ලු හදන්නේ තමන්ගේ දර රක්ෂ කර පෝ චන කර අපි නැති ැරිව වෙන කොට අපි උදවප දවක් කලයි අප රක්ෂණය කරයි පෝෂණය කරයි අපගේ වතු පිටි මේ වත්තු සම්පත් ආරක්‍ෂා කරයි පරම්පරා ගෙනයන්න පුළුවන් තව දරුමල්ලෝ හදයි අපි මිය පරලෝ ගියාට පස්සේ අපි නම් ගොත් සේකරල ප පින් අනු මේ පින්කං කරයි මෙන්න මෙම ලාපොරොත්තු ඇතිවයි කියනකර මේ බුදු පැන දේශාව තිර රණා ති මෙ මේකා එහෙම කළ යුත්තා තියෙනව මොකද කෘතෝපකාර සලකන් අපිට මේ මනුසත්භාවයක් ලැබිච අවස්ථාව මේ දේවල් අපි කළ යුතුයි එතකොට අන්නේ කළ යුතු කොට්ටා සතර අපි ඉම්ප නම් සඳහන් කරලා හිවත් ඒයට හේතු නැතිවෙන්න පුළුවන් හැබැයි ඊට උරමකම් හිමිකම් කියන තව බොහෝ පිරි සින්න පුළුවන් එති මෙහම පැිකක්තියනෙන ඒකට මාසතුන්න වරුදුද ෙමදිල දිීනවාක්වානු නැහැ ධානයදනත් හේතු සැකසිලාතින අප හේතු ප්‍රේ සකසනවන ඊටන් රූපු ඒයටට පින්ගන මෝදගන්න පුළුවන් සුකතිගම වෙන්න පුුවන් හොඳ නවන තෙරුවන් සරණයි. වසැනැපිහාමුදුරුණේ එතන ද අපි හාමුදුරණේ මෙහම ප්‍රශ්නයක් කහන්නද මේ සමහර කීනවාර එකම දිනේ තියාගෙන දාන දෙන්න පාදැන් අපි හිතමකෝමියගේ ඇත්තෝ වෙනුවෙන් අපි හැමදාමාස පාල ස්වදා හරි අවුරුත්තය ජනි පහලාගේ හරි එහෙම දෙනවායි කියලා ඒ දෙන දවස්ස එහෙම මෙහ වනොත් එහෙ මේ කොල්ලං අමනාප වෙනවා ඒ වගේ එහ ඒ කතාල් ඇත්තත් තිය දහාමුදුරනේ හමහිතන්නදන නය අද නට බද් ාසනයට දානයක්ත් වන්න කැති නෙක් න පිගන්න මොද න්න එතවට ඒකටර සින් පසයක් එන්නේ අපි 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 කරන්න ස්සෙල්ල ම අර මගේ කියෙන මාන සිකත්වය ඉස්සල්ල අහර දානවා බුද්ධ ශාසනය දෙක කරනු ෑ බුද්ධ ශාසනය එක කරලා දන්දීලයි වර වෙලා ඒ පිං අනු ෝද කරන තුො කැමැති කෙනෙක්කින්න ඕොනන් ගනී අකමැති කෙනෙක්ි නොන අරනො ගනි මොක දේ ලෝක සත්ත්‍යයන්ගේ චිත්ත සන්තනය තින මගේ මගේ මානසිකත්ය අපි කරන්න ඕේ ඒන දැන් බොහෝ දෙනා කරන කටයුත්තක් ඕන මෙතන තියෙනවා පින්කමක් කරන කොට ඉස්සල්ලා බලාපොත්තු ි තම ඉසල්ලම කියන්න මෙන්න මෙහම මානසිකත්වයක් මේ බොහෝ දෙනයකි තියනවා ඉස්සෙල්ලම කියන බලාපොරොත්තු ටිග මේවා මේවා ලැබේවා මේවා මේවා ලැබේවා ලැබේවා කියලා බලාපොරොත්තුවෙන්ම තමයි අර දානය හරි මොක් කරදම නැැ එහෙම න මේ එක කරන්න ේ බලාපොරොත්තු පැත්තකින් තියන්නු ඉස්සල හේතු අහද යි ඕන පලේගන්න කල හම් මේ නිවන්මකට යහපත් වන පැත්තර තිනවානම් හේතුව සකසල වන පලේ ලබාගන්න එහනම් ස්සල තමන් කරන දේ කරලා තමයි මෙන්න මේ දේවල් මට මේ කරපු පිනේ ඒකයි ඔන්න හොම සභාවයක් හැබැ අඇදා අනනිපත්තර යන්න හේතු ඉස ලාපොරොතු ික කියලා මෙන්නම මේ බලාපොරොතු දිික කපල කරගන්න මම පින්කම කරන ඔය මාන සිකත්තෙන් තමයි කරන්න ඒට වඩා මේක සුදුස වෙන්නේ තමන් පින්කම තමන්ගේ අලෝභ අදේශ අමෝහ කියන එකන අලෝබදේශ විත රන්න මේ අමෝහ සිනු යම්කිසි පින්කමක් කරලා ඒ අවසානයේ මෙන්න මේ පින්කමින් මෙන්න මේ ටික සාක්ෂාත්වේවා මොකද කාටවත් අනමෝදන් කරවන්න බෑන පින්ග පිනක් නැතුව පාන පත්තු කරන්න නැතුව පා පපත්තු කරන්න බෑ තව පහන්ොච්චක තිබ එන එක පපාන පත්තු කරලවන්න ඒ පානේ තම නිපා පත්තු කරන්න ට හඳුකූර පත්තු කර තුව සුඳ ගස්න්න බෑනි ොහේ තිබ්බ කියල හඳුංකූර පත්තු කරල වෝරණනාට පස්සේ වටේ සුද් එක සුවඳවත්යෙන්නේ. ඉදි මේ පුංචි උදාහරණයක් කිවේ ඉති මේ විදිහට එහනම් පින්කමක් කරන්න කලින් බලාපොරොත්තුට කියන්න නැතුව ලා අතහැරලා පින්කම කරලා ඒ පින්කම තුලින් ඔබට සතුදක් උපන්වනම් අන්න ඒ සින මොකද හදයම් පුනාාතීති පු්ඥා චිත්තම් පුුණනාතීති පුණඥ හදවතය ඇතිවන්න ඔ සතුට පිනයි හිතේ ඇතිවන්න ව සට පිනයි. එනයිතින්න්නේ ඇම් කිසි දෙයක් කරන්න පින තියන්නේෙව එනම් දෙන්න කලින් පිනනැහැනි දුන්න පස තමයි ප නග සපූර්මින් පිනක් නැතුවනේ හිතකොත් පිනැ විල්ල අංග සම්පූර්ණ වෙන් අර පික ම අවසාන ව වට තමයි දයම් පුුණාද තිපුුණයා එනම් හදවතයේ ඇතිවන්න වූ සතුට පිනා යනක තමයි මේ පින කිය අන්න ඒ පිනමුල් කරලා මෙන්න මේ දේවල් ලැබේවා මොකද ප්‍රඥාවට ප්‍රත්ව වෙන්නේ निට प्रातेने प्राखඥාව प्राඥාව බ තු प पनට ह अलोबा देम च टा केविधर तेරरूंगा उत् में खाटහरी नेट इ में मा प्रन खानल देंगे अටने याම් किसी पिना करती අපට निवण බला ඒ නිවන බලාපොරොත්තිෙන් නිවන් මග සාක්ෂාත් ඒවා කියන ඒ පැතුමත් අපට කරන්න එපා ඒ කියැනෙ කරන්න කරන එක හරි නෑ කියනෙ එක නේද හාමුදුර කියන්නේ ඉස්සල්ලා ඕ ඒතු හ ඕන හේතු හදලවන පලේ බාගනන ඕන බො බෝධි පජාවත් තිබ අවසාන්ට කියන්න ඉමිනාපුං්යකම්මේන මාමයේ බල සමාගම මා කරපු මේ පිණි බාලයන්ගේ සුර විදේ වනගේ කරන්න බන්න ේගාතා මුලින් කියන තිබ ිමක් කරන යි එදා යිදල පැරැන්න ඔය යැම්කිසිදයක් යමිතනොට අවබෝධ කරන්නනත් ලෞගි පත්තෙන් හර නිවනට හිතපත් කරන්න කල්ලායායනමිති සම්පත්ති ලබේවා කිය කලදන පිනක් කරලා න්නඕේ ඒකයි ඉමිනාපු්්‍ය කම්මේ එන්න මාකලා වූ මේ පිනෙන් මා මේ බාල සමාගමු බාලයන්ගේ ඇසුරින් මිදේවා කල්ල්‍ය යනමි සය ලැබේවා කියන කියන්න ඒකයි එන කලාට පස්සේ තමයි මේක කරන්න සුදුසු අපි තේරුම් ගන්න ඕන ය මලින් ප්‍රශ්නෙ කිව යම් සි කෙනෙ යයාම්කිසි එක කොලුවට දැම ඒ ඥ්‍යාන මයි ්‍රියාත්මක වන්න. තමන්ගේ ප්‍රඥාව මොට කරනවා කාගේ හෝ ාපු විඥානයක් ඒ තුළ ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ ප්‍රඥාව වැඩෙන හිතත් තිබනන් ඒ හිත අපි ගැන්න මේ කර අධර දර්ශී වෙනෝ ඒකයි ඒ තේරුම් ගන්නයි උත්සහගන්න ඕන තෙරුවන් සරණයි ඒකැන මේ කිසිම දෙයක් කවරුවත් කිව්ව පලියට පිළිගන්න එපා මේ ම කිව්වත් පිගන්න එ පාව ඔබ ප්‍රඥාවෙන්ම හිතල බලන්න මේක හරිකමේද වැරදිකමේද භාග්‍යවතුන් වහන්සේ කියනව භාගතුන් වහසේක වුව පිළිගන්න එපා අහකදාන්නත් එ පවබ හිතර බලමු ඔබට ඒක වැටහෙනවන ඔබේ ප්‍රඥාවට ගෝචරයි නං ඇත්තන මේම මෙහම සිද්ධවෙන්නවන කියල ටහෙනවන අන්න ඒක අරගන්න වැට ඇතිකල එහිතෙනව නවන එම එ ප හඳද හම පින් තරවසන්න ඇති තා ප්‍රස්්නක්ට මතු වෙනවා දැංහුඟක් අය අ මනෝ මේ වසෙන් මේ පින්ක කරනවා ඇති මට ති ලොක ප්‍රශ්නේ මයි දැයි විශේෂෙන් අපි මේගිය අයට අපි පුුණඥාන මෝදනාවක් කරනවානං අපි අනිවාරය මේ ගොලන්ට කෑම්බීම ක්ඩ නති අයට කෑම්බීම දෙන්නුන එකන ඇතුම් පැඳන් දෙන්නඕන එතකොට අපි මනෝ මේ වසයෙන්ගේ පූජතරනයගේ ගොලන්න ගන්න පුළන් ගොල ගසකිගන්න පෙරෙනවා ද නො මේ වසෙන් දෙෙන කෑමවල අන්න එතනදි පොන්ඩක්ගේ ගැත්ප කොඩක් විස්ත්‍ර කරලා පහத்துலனனும் அனைக்க ரப்பிங அப்பனு ம உங்கக்கய மனோமே வசந்த பிங்க කරලා. உங்கக்காாய் හිத்தனවා. எத்தனி இங்கி குலா நிர்வான அபோது கரන්න பொல் வாக்கலலாம். ති மட்ட ැගෙන பிர්‍රශ්னை මයි ෑම එක අපි தන්නේ සතකොට හරි மனு्यක கூ හරි மேலோ னுකොட்ட குசகின்ன நிவந்தீல ட்டு பாசி அ அனு போதுோதனாக்கරணවා ෙනනமத்த மனோமே வசிந்தෙනකොට අපි කොම தන්නේ. මවල දෙනෙක් එයාට කන්න පුළුවන්ද කොහොමද ඒ තරං අපිට ශක්තියක් තියද නැතන් ඒ ඒ සඳහා විශෂ ශක්ති බලතියෙනා ඉන්නවද කොහොමද ඒ ගැන පොන්ටක් අනුකම්පා කල්ලා බොහන්සේ විස්තර කරනවන අනෙ කර පින් හාමුදුරුණේ. මෙහමකකා තියනන ඉස්සල්ලා මවන්න කලින් තමන් අතිින් පයින් ැක කරගන්න පුුවන්ටක තමට කරගන්න සිද් වෙනවා. මොකද මැවීම් කියන ක්‍රියාවලිය මහා ගුණවන්ත චේත් තේජවන්ත ක්‍රියාවලිය. තේරුණාද? බෝසත් ගුණ වඩන උතුමන් ළඟ තමයි මේ ක්‍රියාවලිය තියෙන්න්නේ මොකද මම බුද්ධ පොත්පත පරිසල්නය කරන කොට මම දැකලා තියෙන එක මේක තැනයි ඒ බබෝසධාන් වහන්සේ මවල දුන්නා ගෙනෙ එකක් විතරයි තිලෝක විජයනමින් සක්විති රජගෙනෙක් කියලා ඉන්න කොට බෝසධාණන් වහන්සේ මේක මවල දුන්නා කියලා එහෙම කියලා තියෙනවා ත්තක සැරවුත් මහරතන් වන්සේ සුරුචයේ බ්‍රහමණ නමින් හැට දසක පිස්සර දාසක්කෝ හැට දසා ඉන්නකොට ඒකන ශඩ්ඩභිග්ඥාවල පරප්‍රාප්තයි ඒකන ශද්ඩ භිගඥාවල පරතැරටන ගිය සුරුචි බ්‍රහ්මණ තිමකන සැරවුත් මහරහතන් වහන්සේ කල්ප ලක්ෂ දෙකට කලින් එක අසංක දෙක කුත් කල්ප ලක්ෂයකට කලින් අනෝම දස්සේ බුදුපයන් වහන්සේට ශිෂ්‍යයෝලව්ව කැේ තියෙන මල් මනෝමය දදෙන් ර්දිබ ප්‍රාතිහාරය ඔක්කොම මල් කඩලා මනෝමිය අයි ඉර්දිි ප්‍රාතිහන එකන ඉර්දියෙන් කටල ආසන පනවල තමයි ධර්ම දේශනාව කරන කොට හිතවික්ෂි්ත වෙලා කෝම හරි අග්‍රස්රාවක තන්තුර පතලතිය. ඔන්න හොම තැන්තියනවා එබ ඒ ඉර්දීයෙන් කලතිින් හැබැ මනොම ර්දියන් කල් මේ පූජා කර තිය සි සක් කල තිය ඔක්කොම මුතුමැනික යකරස කරලා ඔක්කොම කරලා බුදු පස බුදු මහරත් තුන්හන්සල වඩම්මල මනමේ වසි දානයක් දල න දකලතිය ලක දය කියන සක්ිති මහාවෝසධන් වහන්සේ විදරයි ඒවගේ මං හිට පසේ හල තියනව හරකව බෙර ලළගාර මහතරන් වහන්සේ උතුන් වහන්සේ මොකද ගුණවඩි මට්ටම මත උන්වහන්සේ ඒදේ කරලා තියෙනවායි කියලා. ඒ අරෙන්න්න මම මගේ ජීවිතයට මේ පොතපත කියවලොවත් වෙන කවව මන්න අහලනෑ ේ අපිත් පුළුවන් හිටන්ම් මවන්න දෙන්න පුලුවන් කියල ොමදන්නේ හින් නොන ොළු මේය හිත විං්ඥායන්නේ විද්‍යාත් ස්නාවෙන් ච හිතන්න. මේ දේ මට මවන්න පුුවන් කෙ ිතුරු මවන්න පුලුවන් එහෙකා ඒකි තේරුන් ගන්නඕ එතකොට එතකොට මේ හිතේ මවන්න පුළුවන්න්නම් හොඳයි නිවන්මක වඩන්න පුළුවන් ඒකැනෙ මනෝ මේ වසයෙන් දැකලා මේ කෙලේ සවිද්‍යා තුස්නාවලින් මේක හිත වඩන්න එකැන පෙර කඳ පිළිවල් දෙන්නේ යම් යම් මට්ටමකට එකනෙි මනෝ මේේ වසයෙන් හිතන්න පුරදු වෙනවා හේතුව තමයි එතකොට කාට හින වැනි උදේම ොකක්ද කළේගල ම ने खापන්න अ मහन पොඩ පුළුවන්का ති बनाන්න මतािර में शाक्तिයක් यह यह पෙदा ඊට මාज කले මෙහම මෙහම ක जारा मार्ण सोग जारा ्यादी मार्ना ग पा, व दुख पाव උපසवට පत् जाති मेම් परियारने केलेने මේ कई अන්න िන්න දि उत्सा यहම ක नेपा නන में මම දන්න है අන්නරම සභවෙඇතියන ම දැක තියෙන ගුණ තුමන් වහසේ දෙනවායින්නේ එකක් මහබෝසාන් වහන්සේ අනිත් මම හලා තියෙන විදිහට පහරක ලොකු හාමුදුරුවන් වහන්සේ ඒ අරෙන්න්න වෙන කවරුවත් ම මේක සම්බන්ධව දැකනෑ මොකද බෝසත් ගුණ වැඩුවනම් පුොළුවන් මේ මෙැවුම් ක්‍රියාවලිය වෙන කාටවදද හැ ඔන්න තා ආතාවකතනක් හල තින බයිබලේ ඒ සුත් වහසේ මාළු මවලදීල තිෙමු ඒ එැබැයි ඒත් බෝසත් ගුණ වඩන ඒ උතුමන් වහන්සේද ඊටවස්සේ ඔන්නය ක්‍රියාවලිය අනුව ඔන්න හොම වෙනවා එතකොට මෙන්නම මවල දෙනකොට පුංචි අධියගැන මං අහපෝය එකයක් තියෙන ඔය තිස්ස මහාරාම චෛත්‍යයට පොඩ්ඩක් හිරයින් තව චෛත්‍යයක් තියෙනවා ඒක ප්‍රසිද්ධ නෑ ඔය යටටල චෛතයන තිස් මහාරම චත්‍යනම ඉටහහා පැත්ත ෙන්න්න ම හලා තියනොවේ අපි දන්න හිටවත් මහත්තයකිවේ මහත්තරෘතමයි එතන පූජාවක් ලෑස්ති කරලා තියෙනවා ගන සම්බුද්ගුණු උපහර පූජාව මේ පූජාව පූජා කරන අතරේ කෝමහරි එතෙන්න්ත පොඩඩක්ති දන ලෞකි වවසයෙන් ඥාන වැඩිච්චි පරිසිින්වන ස මාජය ඒවාගේෙන තමන්ගේ ඥාති මිට්‍රාද අනිත් ප යට නොපනෙන නාති නි සරන ලුවන් පිරි සින අන්නේ පුද්ගලයකුත් එතෙන්ට ඇවිල් ලතිය ඒ පින්කමට සබධල එකොළක් ඥාති පින්දෙන් නත කෝමහරි එතෙන්දිී චතුමදුරත කොහේ ද චතුමදුර පූජ කරල නෑ හැබැයි චතුමදුර පූජ කරන්න වූ ගාතාව කියල පූජ කරල පූජාව අවසානයේ අරපුදගලට නාතිය කියලලා කිය තින කටිය ඉස්සනහම් චතු මදුර යන්නතු ගතත් කියල පූජා කලා අනුමෝදන්වෙන්නේ කොහොමද නැවත දින කාල වකවානු එක්ක නිවැරදි ආරයෙන් චතුමදර තිල පූජාවත් තියන්නේ කියලා කියලා හිලාති. දන්න මට හනලැබ්චක්මේ කියන්නේ ඒකයි ඉති මෙහමතා ඉති ඔන්නහොම තේරුන් ගන්න ඕනේ එකකැන ම කිවේ මට දකින්න පුළුවන් පිරිස් මවල දෙන්න පුළුවන් ඒ මොකද භාගිවතුන් වහන්සේ සරලක් ඥයයි ඒවකගේ මර ල හදුරන්සේ අනන්ත ප්‍රමණ මහ ුණ සමුදාය න්වන්සගේ මහ ගුණ සමුදායයි තිබ උන්වහන්සට ඒ හේතුව සැකසෙන් නැති මොකද එතන අපි ඇසු කනේටපිටයි පි අප පිරි කිය වචන තින ඒත්ඒ ඒ අරන්න උන්ාන්සක ඥායඇල්ල මහ හෙලයි අදකීම තියෙන නිසාමය කියන්නේ ඒ ඒක පැතිකටේක් එහම් මේ අවිද්‍යාතු උස්නාවෙන් ඇලිල ගලිලා ඉන්න පිරිසින්න වන කොහොම මවන්නද ගුණයක් වඩන්න නැතුව. එහනගේ ගුණේ වඩන්න ඕනේ ඒකයි මට පුංචි මේ මේ දොසක්නාගනවා උපවාදයක් අපවාදයක් නැවෙන්න ගටවාය දොස්නාගනවන නෙමේ එක අරියතුන් වහන්සේ කෙනෙගේ උදාන වාක්‍යත් තියෙන මට ඇතරම් එක මතකුණේ මේ දැන් ඒක උන්වහන්සේගේ මේ උදාන වාක්‍යයවෙල්ලා ඒක නඒක දැක්කම් හරි පුදුමයි මෙහිම උදාානවාක්‍යයක් තිනොද කියලා ඒක විග්‍රහ කරනවා කාමයෝ අනිච්චයි කියන්නව උපාසක උපාසිකා වෝ මා විසින් ඇසුරු කරනා ලදහ මේ උන්හසේක උදානමක්ක මේකමක් ඔබතුට මිට කල්මුුත් කියලති නොදතු කාමයෝ අනිච්චයි කියන්නව උපාසක උපාසිකාව එකන මේ ගිහි පින්වතු දක්නා ලදහ නමුත් ඔවුන් රන්දිදී මිලමුදල් අඹු සැබුව අඹුදරුවන් සෙවනා ලදහ ඒ න ආරක්‍ෂා කරන ඇසුරු කරනවා නමුත් කාමයෝ අනිච්චයිකීය හරි ැමර න මේ මම කියන රිහ उत्නයන් වහන්ස හස उදवा නමුත්खा वा चा කියන හැබැයි කරने ග ඉන්න अු දරුව ක්क्षෂණය करන පෝෂණය करන රන්ද මුදल මේ දේवाල් ඇලම්ना ह लම්න න්න්නහස उदाहරණ එත කොට ද राष्ट මම කියන කීදන කොහම तेරුම් මදන්න है හැබැයි ය කිසි පුද්ගලේ කවිද්‍රයාාතුස්නා පහකරන්න ඒ ගුණ වඩාන්න ලෞගික වසයෙන් වේවා ලෝකෝත්‍ර වසයෙන් ඒවා දසාකුසලෙන් වැලකෙන මඟට පිළිපැන්න නම් අන්න ඒි ඒ මඟට පිළිපන්න තැන අන්න ඉර්දි පහල වෙනෝ ඒ මනෝ ඉර්දි වෙනයි මනෝමිය ඉර්දි වෙනයි ඒකයි ඒම පැතිකඩක් ඒක නිසා ඒ දේවල් උත්තේ තමයිති ොතු හාම ප්‍ර්නයට එහෙම පිරිසුත් ඇති නැහැකි කියන්නෑ මංමොකද මේ ලෝකේ ගුණ වඩන පින්ංවත් පිරිස් ඉන්නවා හැබයි අල්පයි අල්ප වූ පිරිසකට මේ ලෝකේ මේ දේ කරන්න පුළුව. තෙරුවන් සරණයි. බොහම් පින් අපි හමුදුරන තරවාන් සරණයි අපහාසුම් තාක්ෂණ ඔස්සේ රැදිීසිට නව අපට ැටු තියෙනවා ස්වාමින්න සිවෙේ ්‍ර පත් කරන අවස්ථාව ගන්න දනන ම මුදු අදන මුනානවතමු කොහොද තටම මුදුන නිවැන පතිස ප්‍රථම සද हमසාකචचाාව පාදුක දම්ම ස ස්वाම නිन्වාන් से විසින්ර කියලාහगाක් में කීප දෙනක් में සතों से प्रकाश करලා තියෙනවා මංහිතෙනවා බහන්සේේ සිරකස්වාම වාසේ ඇතුළ රන්ඳ ල මහත්ම ඇතුළල එකකොලා පුනයනු මොදනාවේ යට අපි කරලා මේනමන අප අද නවත්ත මුදහාමුදුරුවණේ අතට හොමයිනනා පියේ කටගුත්තා සිිද්ධ කරම තෙරුවන් සයිසිනාට තෙරවන්සන්නයි අදවසේදී අද මේ ආකාරෙන් පින්න්නත් ඔබ සෑම සසිලදනාටම दर्मा बोद वा केन सा िस्ताान मूल करला व में धर्म में देना सुधा आए दक कर स्ट्रलिया ैलब बनुर पंच पिगवा वजर ियनकर महात् मैतु पावले सेैमना वा मोस्ट्रेिया ैलबनवर पंजी पि कैतुम कैतुम काविंद महात् मैतलु पावले से मलु देना देवागे मैं नावला पिंचे शामला चारनी महात् मैतलु पाले से ममुदिना किना हुए पिंग िल देना वििंता एकटेकररासीविला तमाई අදවසේදී මේ ධර්ම සසාකච්චාව මේ කාරෙන් පින් අත් ඔබ සිලුදි නාටම ස්්‍රවනය කරන අවස්ථාව සලසලා මේ කටයුත්තමයා ආකාරයෙන් සම්පාදනය කළේ පින් අත් ඔබ සිලුදිනාටම ඒවාගේම විශේෂයෙන් මද බොහෝ වැඩ රාජකාරිතිබුණත් අද ටිකදිනකට මේ ස්ථානයට වැඩිය නිසල නිහඬ පෙදිසට අපගේ තිස්සරක්කිත හාමුදුවන් වහන්සේ පමමු ක අපේ භික්ෂ සංගේයා උදදිසාස සැකසන්නාවම ආර්‍ය සේනාසනයේ ඉදිවෙමින් පෞතින භූමියයට वा कवानों को यादव सेदी पिं तोना सारा में आकारण धर्म देेशण आ पावत्तान सकसने एक आ विदुलिया विशा हुना टिक राबा प्रमाद हुना ए वागे में दैंगुनात में खुा आलोों क्या मूल कर ल कमाई धर्मसाच्चागले हा धर्म देशण आउट में किस पत्या कवाश हैभाई विदुलिया वश्यय अंतरजाल पहासु काशा ह आलोों क्या प्रश्न के निन है एक में आकारंग तो डाकारर बाद काई मेंइतना थाම किसी में प्रत्यपास का हरियाकारव सपूर्ण नेැති නිसा තාम नीම विन पौने आरण में से नान भूमයක් නිसा एक विशेषय में लाबभ पोसन को दिनට වෙන්න में बुन भूमय संंग्या वहां सेला වැैन पूर्ने भूमििया ौट प्यෙනवा एक නිसा विशेषय मध्यव से में आकारण धर्म देशना में आकार्यෙන් පवतना प्रद प्रन्वेल महात्मया गन तिसर किम तिसर आप कि तामन वहां से द प्रलाल महात् में वागे में सूडन इन्न सूडन पिंचिए दिलन महात्मा थलू मैं इसस्तााने तैप पहला खाटदु करना पिंगत पिर पिंगत सेलम दिना आगे कමत मत्मा याद धर्म देशना सिद्धु ने ना विशेषिय म ससी पप्या र्म देशना ायकात वकवा हुए पिंगत पिसमन मैं इसस्ताने ूने भूम में कसिं कोना नेपक पहला खटु करना पिंगग सय म सू ठमात् में पुने भू ध करන්න खाटतु करना एमेशन बासवरू ගෝල ඒ වගේෙන් වඩ බාසරවාදී කොටගතාව සමයෙන් මුදලින් සියලුදම ඇ කැපවෙලා කටයුතු කරන්නාව ඒ සමහන්සි දාඩිය මාන්සිය කෙළන්නව් සෑම සිරදිනාටමත් සීපත් කරලා ඒ ඒවාගේ මධර්ම දේශනාව සමනය කරන සහ සම්බන්ධ වෙච්ච පින්මත් ඔබ සෑම සුදිනා ඇතු ව සිලු දෙනාටමත් ආුසේ වන්නේ සැපේ බලය පටිබාන ඕුවන කියන්නාව වූ පංචිවිදි සම්පත් පූර්ණ භාවයෙන් පූර්ණ භාවට පත් වෙලා ප්‍රමාධි උතුම් සෝවාන් සකදා ගම් යනාගම උතුම් රිහත් පල් ලැබීම පිසත් ඒ මොහොතු දක්කාම කල්්‍යානමිත සම්පත්තිය ලබිල ෝ දහම් තු මුූසි සද්ධන් වරන්නේ ස්වනය කරන අවස්ථාව සසල සිලා දහම් නසිකාරය යුක්තෝ දම්මාන දම පටිපදාව නිියලෙ ඒකාන්තේ මේ පුණිශක්පී හේතුවාසන වෙත්වා හේතුවාසන වෙවා හේතුවාසනා වෙත්වා කලා සිරුවාද කරනවා එසම වෙත්වා එසේම වෙත්වා එසේම විත්වා කලා සිවාද සිදුදනාම් සාධකාරයක් පවත්ව නේවාගේම ඒවාගේ මේ සුම් ගිනුමක් පූජා කලාා ඒවාගේම පූජා කළ වූ ඒවා ඒ කෝසල් ලැවේ පදි චාන ශන්ති වන හැදිගේ මහත්මමාකාර හෙරත් මහත්මඇතුළ ඒවාගේම බැමියන්ගල්නමින් YouTube නාලිකාව කාරම් කර විතාලි පදි ජන්ත පපතින මහත්මතුළේ පවල සෑම සුදිනා ඒවාගේ මදන නැතිවුණත් අපිට සෑම මොහොතකම ධර්මදශනා මෙයා කාරෙන් පවත්වන්න කටයු සම්පාදන රුවන්චාමර මහත්මින් අදවසේ මෙයා කාරින් ධර්මදේශනාව මෙයා කාරින් පවත්වන්න හරිට උදවපදව කලාපගේ සෞදර කල්ලය දමදී හාමුදුවන් වහන්සැකලු පිවත්ව සෑම සුදිනාටමත් අප්‍රමාදීව උතු මරිියත් පලත් සමාධී සාක්ෂත් කරග ඉතිින් හේතු ප්‍රති සැකසේවා සැකේවා සැකසේවා කලා සිදවා කරන එසේම වෙත්වා කලෙසත් අධිස්ථාන ඇති කරගන්නු ඒවාගේම ඒ වජ හත්ම පැතුම් මහත්මය වගේ තු චා මහත්මය තුේ පවල සෑම සුදනා නිසා සබන්ධවෙලා පකැ ලලා කට ගල පිවත් ඔබ සෑම සුද නාාගේම නම මේ පල සරව ි ාද කොට්ා සැතු ටකාම හිතකකාම සියලූම ද වරයි සමහතු සියලු නත ලක ත්ව යම ද ටමත් මහ සතමත උදවේවා මහකල් පුක්ෂයක් බඳූ මේ ුද්ධ ාසනය තුළ ඒ ර්මා බෝධය ලැබන්නත් හේතු ප්‍රති සැකසින ආකාරයට ඒ බුද සනය ලැබෙන්න්නා වූ සියලූම ශිරවාදයන ට ර ල හි ප ති ගස් ප හිට ලා සබුද සාසනය ප ො ට ප්‍ර තු ගේ ක් කරගන්න. ඒතු අසන සලසේවා, සැලසේවා සැලසේවා, කලා සිරවා කරවා ති අ බ සෑ දන ිදර යන හ දක් න අ යෝදය සලසේවා කායි මාන්සික දුක් ප නොමවේ ැ රක් දියනේවා ගොතන් බස්සරේවා ද දුවන් ද්‍යාපන පට ු ර්ථක ේවා මෙතැ ප ප බසිදන අ බූතනක් ේවා ප බ තනක් ේ හිත තන ේවා මරක බදගයක් අපලයක් පද ය දක්ක ද න්දකාල පාදකාරයක් ැව. ෑමස්ත පත ටිදු කරල වාගේ රාගදේ හචිත්්‍ය න්දවාාගෙන අවිද්‍ය තුස් නා දුරන මානසිකත්යෙන් සසර දුක්කන නිවා කරන්ට මේ ලබන්නව මනුසත්භාවය උපනිස්ශ්‍රය කරගන්න ඒ මනසිකාරය ගොඩගෙන හ කාලයයක් උදවේවාකින් අධිස්ාන මුල් කරලලා සිලුදනාට මාශිදවාදරනවා සිලුදිනාටම තෙරුවන්සරන්න යයා පුෘද්ධාාවේවා සූපත්යේවා තෙරුවන්සන්න. හදුසා ස තෙරවසන අපය හදුන හද තවසේ අපහා YouTubeු තාක්ෂණය සහ සුම් පක්ෂණවසේ සහසාභාගයව පින්වත් ඔබ සිරධනනාට බොහොම් පහොම්පිින්ංක් ඒත් එකකම් විශේෂයෙන්ම ආ තිස්සරක ස්වාමන්වහන්සේ ඇතුු සලම් සස්වාමන්වහන්සේලාටත්න් රන්දුල මහත්මයා ඩලලාන් මහත්මය ඇතුළු ඒ සිලව දෙෙනටත් අපි ස්වාමින්වහන්සේට ප්‍රත්්‍යති පහසකහන් සැකස්වා ෝ ඒ සීලෝම ඒ නිියවන ප්‍රදසේ ඒ ගිහි බෞතුන්ටත් විශේෂම බො බොහොම පිං විශේෂම ස්තෘතිවන්ත වෙනවා ඇත්තටම අපේ ස්වාමන්හන්සේ කයිකෝ සෑහැන විහිසකින් හිටියේ ඒ ඒ මහින්දත් ඔබහන්සේ මේ අවස්ථාව අපි වේයෙන් ඇත්තරම වැඩම් වැඩමලා මේ අප දහම් දේශනාව දේශනා කරීම ගැන ප්‍රමාණ පින් ඔබහන්සට සීලෝම් පින් නිර්වාණයක්ටම හේතුවවාසනාව ේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්ගොත් ඔබ සැම සමඟ නැවතත් අපි හමුවනතුරු අදට අපි අපේ පඩිට සටහන්න මෙතිරින් නිමාට පත් කරනවා ඔබලට පුලන්ස්වාම න් වවාසේ වැද නමස් කර කරගන්න තෙරුවන් සන්න අපේ හාමුදුරනේ තෙරුවන් සරණයි සරයි ඕනා තෙරුවන් සරනයි හාමුදුරණේ තෙරුවන් සරණයි නොනා

तेरुआंसर ना है तेरुआंसर ना है नौना तेरुआंसर ना है नौना तेरुआंसर ना है नौना तेरुआंसर ना है नौना तीसरा महत्वी है कोई काके नौबत में क्या पैटिंग अबे हम जोने शामिल है तेरुआंसर ना ඒමනං සිල්ම දෙලාට තෙරවන්සන්නයි ඔගුල හරිම මේ හත්‍රම අද ස සම්බන්ධනාය හුඟක් වාසනාවන්තයි මොකද නිවෙන පෙතිසේ ප්‍රථම සදම් සාකච්ඡාව ගෙනාව අපගේ හම්බන්තට තම්මන්නනාවේ බැමිනිියංගල ආරන්නේ සේනා සනවාසි ගරු පෝජනය පාතුකේ දම සුමනස්වාමීන් වහන්සේ අවසරයිි හාමුදුරනේ නැවතතාි මුණකැසිනතතුරු අපි අදරනවතිනවා තරවසරය අපි හමුදුරුවනේ තවසරන්නණයි නෝන